දෙක දෙතිස් කොටස් පටවිධාතු අධික පටවි කොට්ටා සයෝ කේසා ලෝමා නකා දන්තා තචෝ තච්ච පංචකය මංසං නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං වක්ක පංචකය හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං. පප්හාස පංචකය. මේ මේ කොටස්වල හතලිස් හතරක් සං්‍යාවලින් පරමාර්ථ රූපධර්ම වර්ගයන් ගණන දැක්වවෙයි. මෙම ග්‍රන්තයේ දවිතිය බාගේයෙහි මේ පිළිබඳ වැඩි විස්තර අඩංගුවනු ඇත. අන්තං අන්තගුණං උදරියන්. කරී සං මත්ත ලුංගාන්. බඩවැල අතුනු බහන් නොදිරු ආහාර දිරු ආහාර මොලය මෙය මන්ත ලුංග පංචකයයි. ආපෝධාතු වධික ආපෝකොට්ඨාසයෝ. පිත්තාං සෙම්හං පුබ්බෝ ලෝහිතාං සේදෝ මේදෝ. පිත සෙම සැරව ලේ දහඩිය මේදතෙල් මේද චක්කය අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තා කඳුලු මස්තෙල් කෙල සොටු සන්දිිලාටු මුත්‍ර මෙය මුත්ත චක්කයි. වත් යෝගාව්චරය ඔබ විසින් මේ දෙතිස් කොටස් ආනාපාන චතුත්ත ධ්‍යානයෙන් මතුකරගත් ආලෝකයේ ශත්්‍යය උපකාර කරගෙන කෙස්වල පටන් මුත්‍රා දක්වාද මුත්්‍රාසිට කෙස් දක්වාද ප්‍රගුණ වනසේ භාවනා අභ්‍යාස කරන්න කෙස්වලින් පටන් ගෙන පහලට මනසිකාරය පැවැත්වීමේ දී මුත්්‍රා දක්වාද වත මුත්‍රාවල සිට ඉහලට යාමේ දී ද විනිවිධ යනසුලු ඥානයකින් ප්‍රකටව දැනගත හැකි තරමට පත් වූ විට සවකීය වශයෙන් දක්ෂලෙස පුහුණු කලායැයි කිවහැකි තත්ත්වයට පත්වන්නේය ඒ අවස්ථාවේදී යතෝක්ත ආනාපාන චතුත්ත අධ්‍යානය මගින් පහළ වූ පැහැදිලි ආලෝකයේ උපකාරගෙන එම ආලෝකය පැතිරිය යුතුය ඉදිරයේ සිටින යෝගාවචරයකුගේ හෝ සත්වයකුගේ කයට ආලෝකය විහිදුවා හිසකෙස්වල සිට මුත්‍රාදක්වාද මුත්‍රාවල සිට හිසකෙස් දක්වාද බොහෝ වාරගණනක් භාවනා කරන්න සාර්ථක වූ විට තම අධ්‍යාත්මයහි වරක්ද බාහිරවශයෙන් වරක්ද යන ලෙසට බොහෝ වාරයක් මාරු කරමින් භාවනා කරන්න මෙසේ අජ්්‍යත්ත බහිද්දා වශයෙන් වාරමාරුකරමින් බොහෝ වාරගණනක් බැලීමෙන්ම භාවනා ශක්තිය තහපුරුවන්නේය. මෙලෙස ආසන්නේ සිට ටිකෙන්ටික ඇත්තට ආලෝකය පතුරුවමින් බලන්න දස දිසාවන්හීම බලන්න. ආනාපාන චතුරුත අධ්‍යානය නිසා මතු වූ පැහැදිලි ආලෝකය මගින් මිනිස් තිරිසන් ආදී සෑම සත්වයකුම එකිනෙකා අධ්‍යාත්මිකහා බාහිර ලෙස වාරයෙන් වාරය බලන්න. පුරුෂයා, ස්ත්‍රීිය, හරකා ආදී ලෙස නොබලා කොට්ටාශ සමූහ ලෙස බලන වාරයක් පාසා අජ්ජත්ත බහිද්දා යන දෙවිදිය අනුව භාවනා පලපුරුද්ද තහවරුවීම සිදුවන්නේය. තුන්මංසල ිබං ගට්ට කතාාවවෙ එකකසිේ ඇත්ත නමේ පිටුවෙන්. කොට්ටාසානං පගුණ කාලතෝ පට්ඨාය තිසු මුකේසු ඒකේන මුකේන විමුච්ච විසති. කම්මට්ටානං වන්නතෝවා පටික්කූලතෝවා සුඥතෝවා උපට්ටාතිී. ආකංක මානස්ස වන්න තෝ ආකංක මානස්ස පටික්කූලතෝ කංක මානස්ස සුන්්‍යතෝ කම්මට්ටානං උපටීසෙත්තීව තේරුම මේ දෙතිස් කොටස් අජ්ජත්ත බහිද්ධ යන දෙආකාරයට පළපුරුද්ධ තහවරුුවනතෙක් අභ්‍යාස කළ අවස්ථාවේ සිට පහත දැක්වෙන නිවන පිවිසන මහාදොරටු තුන අතරින් එක් දොරටුවක් මගින් සන්තානගත කෙලෙස්වලින් ඒකාන්තයෙන්ම සහතික ලෙසම මිදීමට හැකි වන්නේය. එක වන්නේ වර්ණය පාට කසින වශයෙන්ද දෙක පටික්කූල පිළිකුල් වශයෙන්ද තුන සුං්ඥ ආත්මීය වශයෙන් සුං්‍ය යැයි සුං්ඥතධාතු ස්වභාවය වශයෙන්ද ප්‍රකට විය හැකිය. කැමති කෙනෙකුට වරණ කසින වශයෙන්ද කැමති කෙනෙකුට පටික්කූල වශයෙන්ද කැමති කෙනෙකුට සුං්්‍යතධාතු ස්වභාව වශයෙන්ද කමටහන ප්‍රකට කර ගත හැකිය මේ අටුාවෙහි පැහැදිලි කොට ඇති පරිදිී පින්වත් ඔබ දෙතිස් කොටස් ප්‍රගුණ වනතෙක් පුහුණ වූ පසු ඉහත සඳහන් තුන්මංසලේදී තමා කැමැති මාර්ගයක් තෝරාගෙන ප්‍රගුණ කළව යුතු ඇත මේ ග්‍රන්ථෙහි වනාහි මාර්ග තුනම ලියා දක්වන්නෙමු පටික්කූල මනසිකාරය විභාංග අට්ටකතාවෙකසි අසු තුන පිටුවෙන්. එත්ත පන අත්තනෝ ජීවමානක සරීරේ පටික්කෝලති පරිකම්වං කරෝන් තස්ස අපපනාපී උපචාරම්පි ජායති. පරස්ස ජීවමානක සරීරේ පටික්කෝලන්ති මනසි කරෝන් තස්ස නේව අපපනා ජායතිීන උපචාරං. නනුව දස්සසු අසුබේසු උබයමේතං ජායතීතිී. ආම ජායති තානිහි අනුපාදින්නකං පක්කටීන ටිතානී තස්මා තත්ත් අප නාපි උපචාරම්පි ජායති ඉදම් පන උපාදින්න පක්කේ ටිතං. තේනේවෙත්ත උබය මේ පතංන ජායති, අසුභානු පස්සනා සංකාත පණ විපස්සනා භාවනා හෝ තීතිවේදි තබ්බා. තේරුම අජ්ජත්ත බහිද්දා යන කොටස් දෙක අතරින් තමාගේ ජීවිතයේ පැවැත්මහා සම්බන්ධය ඇති අජ්්‍යත්ත ශරීරකූඩුව තුළ දතිස් කොටස් අතරින් එකක් හෝ වේවා සමූහයක් හෝ වේවා පිළිකුල් යැයි පරිකර්ම කරන යෝගාවචර පුද්ගල සන්තානයේ අර්පනාධ්‍යානේද උපචාරද්‍යානේද යන දෙකම පහළවිය හැකය බාහිර සජීවී කෙනෙකුගේ ශරීර කොට්ටාසි තුළ පිහිටා ඇති කොටස් පිළිකුල් යැයි සිත යොදා බැලීමේදී උපචාර සමාධියද පහළ වියනොහැක අර්පනා ධ්‍යානද නොලැබෙයි. දහයක් වූ අසුභ නිමිති අරමුණුකොට භාවනා කිරීමේදී, අර්පනා්‍යාන උපචාර ද්‍යාන යන දෙකම ලබාගත හැකි බව සත්‍ය නොවන්නේද යන්න ප්‍රශ්නයකි. මෙට පිළිතුර ඔවු යන්නයි. එම අශුභනිමිති අනුපාදින්නක පක්ක හෙවත් අවිඤ්ඥානක පක්ෂයේ පිහිටා ඇත. ඒ නිසා, දසාකාර වූ මළමිනිී අරමුණුකොට භාවනා කිරීමෙන් අශුභ කර්මස්ථානයහි අර්පනා ධ්‍යානද උපචාර ද්‍යානද පහළවී හැකය. තවදුරටත් මේ බහිද්දා වන්නා වූ පන ඇති අනිකකුගේ ශරීරයේ පිහිටා ඇති දෙතිස් කොටස්ම සවිඤ්ඥානක පැත්තේ පිහිටා ඇත. පන ඇති බහිද්දා කෙනෙකුගේ ශරීරයේ පිහිටා ඇති දෙතිස් කොටස් අනුව අර්පනා උපචාර, ය දෙකම පහළවිය නොහැකිය එහෙත් අසුභානුපස්සනා යැයි කියන විදර්ශනා භාවනාව වනාහි සිදිය හැක්කක් ලෙස දත යුතුයි. විජය සූත්‍රාදියෙහි සවිඥ්ඥානක අනුපස්සනාව ඇත ය සවිස්තරව විපස්සනා කොටසෙහි ඇත මූල ටීකාවෙහි දැක්වෙන පැහැදිලි කිරීම ටකා දෙක එකසිය පනස්පා එකසිය පණස්හය පිටුවලින්. අනුපාදින්නකේ පක්හේ ටිතානි දස ආකාර වූ අසුභ අරමුණු කොටගත් මළමිනි අනුපාදින්නක පක්ක හෙවත් අවිඤ්ඥානක කොටස්හි පිහිටා ඇති බව අටුවාාව කියයි. එම කීම අනුව සෑගිරිකන්ද වාසී මහාතිස්ස තෙරුන් වහන්සේ මෙල්ද සංගරක්කිත මහතරුනොහ සේ අතවැසි සාමනේර නම මෙන්ද. බහිද්දා සවිඤ්ඥානක සත්ත්වයන්ගේ ශරීරයේ පිහිටා ඇති කොටස්තිස් දෙකෙහිද අනුපාදින්නක පක්ක හෙවත් අවිඤ්ඥානක කොටසෙහි මෙන් අරමුණ ගැනීමට සමත් යෝගාවචරයාගේ චිත්ත සන්තානයේ දසවිද වූ අසුභයන් වශයෙන්, සවිඤ්ඥානක ශරීරයකින් වුවද ප්‍රකට වූ අශුභනිමිත්ත අනුව උපචාර සමාධයට පැමිණීම සම්බන්ධෙන් වූ උපදෙස් යැයි මෙය දතියුතුයි. පැහැදිලි කිරීම. අත්තිස්ස කායේ එනම් ඔහුගේ කයහි තිස් දෙකක් කොට්ටාස ඇත්තේ යැයි කෙස් ආදී කොටස් වෙන කෙනෙකුගේ කෙස් ආදී වශයෙන් ගැනීම සත්වයකු වශයෙන් ගැනීමක් වන්නේය එලෙස නොගෙන ඉමස්මිින් කායේ හෙවත් මේ කයෙහි යැයි ගන්නා කල්හි සත්වයකු ලෙස ගැනීම නම් වූ දෝෂය දුරුවයි එලෙස සත්වයකු ලෙස වර්දවා ගැනීමෙන් තොරව මගේ යැයි වර්දවා ගන්නා කයට මගේ කයයැයි නොකයා මමයයි මනසිකාරය නොපවනතා කල් අධ්‍යාත්මික වශයෙන් ප්‍රකට ලෙස පිහිටා ඇති තමාගේ දෙතිස්කොටස් මත සතිය මනාලෙස පිහිටනසේ බහිද්දා ශරීරයක සතිය මනාකොට නොපිහිටයි. මේ නිසා බහිද්දා කෙනෙපුකගේ ශරීරෙහි පිළිකුල් ලෙස මනසිකාරය පැවැත්වීමෙන් අර්පනාධ්‍යානයට පත්විය නොහැකිය අර්පනාවන්ට පත්වය නොහැකි නමුත් සුත්තනිපාතයේ හැට ඇති විජේසූත්‍රයෙහි දේශනා කොට ඇති පරිදි විපස්සනා කොටසට පත්වූ විට තම ස්කන්දේහි හා අක වගේ ස්කන්දෙහි ද ඇති ඇති හැටියෙන්ම ආදීනව දකිමින් භාවනා කරන ආදීනවානු පස්සනාව යැයි කියන විපස්සනා ඥානය බාහිර කෙනෙකුගේ දෙතිස්කොටස් අනුව සිදුවිය හැකිය. මෙලෙස මෙසේ අදහස් ඉදිරිපත් කරන අටවාචාරීන් වහන්සේලා අසුභානු පස්සනා යැයි කිව හැකිී විපස්සනාව සිදුවිය ැ යැයි කියන බව දැනගත යුතුයි. මේ මෝල ටීකාචාරීන් වහන්සේ විසින් පැහැදිලි කරන ලද අයුරු අජ්ජත්ත දෙතිස්කොටස් මගින් උපාර අර්පනාධ්‍යානද බහිද්ධ සවිඤ්ඥානක සිරුරක් මළමිනිියක් සේ ගන වෙනත් විද්‍යියකට දක්වතොත් බහිද්දා සවිඤ්ඥානක සත්වයන්ගේ දෙතිස්ොටස් බහිද් අඥ්ඥානක මළමිනි කොටස්මෙන් ගෙන. පිළිකුල් වශයෙන් භාවනාකිරීම නිසා බහිද්දා කොට්ටාශයන් හි උපචාර සමාධියද ලබාගත හැකිය. උපචාර්‍යානයන් හි ධ්‍යානාංග පහම ඇත අර්පනා ්‍යානේහිද ධ්‍යානාංග පහම ඇත. ධ්‍යානාංග වශයෙන් මෙලෙස සමවනාතර ශක්තිාතින් පමණක් වෙනස් වනු ඇත. උපචාර අවස්ථාවෙහි නීවරයන් දුරු කළහැකි නිසා භාවනාසිත කමටන් අරමුණෙහි නොසලී පැහැදිලිව පිහිටයි. ධ්‍යානයට පත්වූ අවස්ථාවේ ධ්‍යානාංගයන් ඉතා ප්‍රකටව බලවත්ව පහළවීම නිසා සිත නොසලී පවතී උපචාර අවස්ථාවේ ධ්‍යානාංග බලවත් නැත විසුද්ධිමාර්ගය අනුහතර පිටුවෙන් අට්ටික කම්මට්ටානය විසුද්ධිමාර්ගය එකසි අනුහය පිටුව දෙතිස් කොටස් මනාව ප්‍රගුණ කරගත් යෝගාවචරයා හට එම කොට්ටාසියන් සමස්තයක් ලෙස හෝ එකක් එකක් වශයෙන් අරමුණු කොට ටිුවෙල මනස්කාරය වැඩි හැකිය මෙහිදී අට්ටික කොට්ටාසේ එකක් ලෙස ගෙන භාවනා කරන ආකාරය පැහැදිලි කළ යුතුයි මේ අජ්ජත්ත බහිද්ධ යන ක්‍රම දෙකින් කැමති එකකින් පටන් ගත හැකිය මෙහිදී අජ්්‍යත්ත වශයෙන් භාවනා කරන ක්‍රම විස්තරය කරන්නෙමු පින්වත් ඔබ ආනාපාන චතුරුත අධ්‍යාන සමාධිය නැවත තහවුරු කරන්න ආලෝක චත්තිය දීප්තිමත්ව වඩ වඩාත් ප්‍රභාස්වරුවෝ අවස්ථාවේ අජ්‍යත්ත දෙතිස්කොට්ටාසයන් පරිග්‍රහ කරන්න. ආලෝකයෙන් බාහිර සත්වයෙකුගේ දෙතිස්කොටස්ත මෙසේ පරිග්‍රහ කරන්න. අජජත්ත බහිද්දා වශයෙන් මාරුවෙන් මාරුවට වරක් දෙකක් පරිග්‍රහ කරන්න. අනතුරුව අජ්ජත්තික අට්ටික කොට්ටාසය ඥානයෙන් පිඬුවක් සමූහයක් වශයෙන් පරිග්‍රහ කරන්න. ප්‍රකට වූ විට එහි පිළිකුල් ස්ොභාවය අරමුණුකොට පටික්කූලං පටික්කූලං එනම් පිළිකුල් පිළිකුල් යැයි හෝ අට්ටිකං පටික්කූලං එනම් ඇට පිළිකුල් යැයි හෝ අට්ටිකං අට්ටිකං එනම් ඇට ඇට යැයි හෝ පාලියෙන් හෝ සිංහලෙන් ලෙස භාවනා කරන්න. මේ පිළිකුල් වූ අට්ටික අරමුණේ පැෑට් දෙකක් ලෙස භාවනාසිත ශාන්තව පිහිටන ලෙස උත්සාහවත් වන්න. ආනාපාන චතුරුත්ත අධ්‍යානයේ බලවත් උපනිශ්්‍රය ශක්තියේ පිහිට ලැබ මෙම පටික්කුල්ල මනසිකාර භාවනාසිත ශක්ති අතින් සම්පූර්ණව පවතිනු ඇත මෙසේ භාවනාවෙන් පටික්කූල ස්වභාවේ ඥානයට ප්‍රකට වනසේ භාවනා කරන්න උද්ගා නිමිත්ත හා පටිබාග නිමිත්ත විසුද්ධිමාර්ග එකසි අනූහය පිටුවෙන් තත්හ කේසාදී වන්න සන්ටාන දිසෝකාස පරිවෙච්ජද වසේන උපට්ානං උද්ගහ නිමිත්තාං. සබ්භකාරුතෝ පටික්කූල වසයන උපට්ඨානම් පටිබාග නිමිත්තං. ඉහත අටුවාව විස්තර වන පරිදි වන්න එනම් අට්ටිකේහි වර්ණය සන්ටාන එනම් අට්ටිකෙහි රූක සටහන දිසා එනම් අට්ටිකේ ඇති ඉහළ පහළ කොටස් ඕකාස එනම් අට්ටික පිහිටි ස්ථානය පරිච්චේද එනම් කොට්ටාස සමඟ මිශ්ව නොවී අට්ටික කොට්ටාසය වෙන්ව පිහිටියීම එනම් ඇටසැකිල්ලේ ඇට එකින් එක මිශ්වීමක් නැතිව පවතින ආකාරය මේ පස් ආකාරයට ප්‍රකට වූ අට්ටික කොට්ටාස වනාහි උග්ගා නිමිත්ත වන්නේය. මේ සියල්ලම පිළිකුල් වශයෙන් ප්‍රකට වූ අට්ටික කොට්ටාස වනාහි පටිබාග නිමිත්ත වන්නේය මේ පිළිකුල් ස්වභාවය වශයෙන් ප්‍රගට වූ අ්ටික කොට්ටාස පටිබාග නිමිත්ත උපයෝගි කරගෙන භාවනා කරන යෝගාවචර පුද්ගලයා හට ප්‍රථම ධ්‍යානයේ ශක්තියෙන් අර්පනා ධ්‍යාන පහළවෙයි. කයිහි ඉතිරි කොටස් කැමතිනම් මේ ක්‍රමේයටම භාවනා කළ හැකිය. ධ්‍යාන අංග පහ විතක්ක වූ අට්ටික අරමුණට සිත නැංවීමේ ස්වභාවය විචාර පිළිකුල් වූ අට්ටික අරමුණ නැවත නැවතත් සලකාවලීම විචාරීම පීති පිළිකුල් අට්ටික අරමුණ මත ප්‍රමෝදයට පත්වීම සුක පිළිකුල් අට්ටිකරමුණෙහි රසය සුවසී විඳන ස්වභාවය ඒ කාග්ගතා පිළිකුල් වූ අට්ටික අරමුණ මතම සිත පිහිටා ශාන්තව තැන්පත්වන ස්වභාවය. පීති සෝමනස්ස මෙතරම් පිළිකුල් වූ අට්ටික කොට්ටාස මත කුමන ක්‍රමයකින් පීති සෝමනස්ස පහළවිය හැක්තේ දැයි ප්‍රශ්නයක් ඇතිවිය හැකිය. එයට පිළිතුරු මෙසේය. පටික්කූල මනසිකාරයට අනුව භාවනා කරන විට අට්ටික කොට්ටාස ඒ කාන්තයෙන් පිළිකුල් නමුත් අද්දාා ඉමාය පටිපදාය ජරා මරණ මහා පරිමුච්චිස්සාමී ඒ කාන්තයෙන් මේ ප්‍රතිපදාව මගින් ජරා දුක මරණ දුක යන දෙකෙන් නිදහස් වන්නේෙමි යැයි ලබාගන්නා ආනිසංස පිළිබඳව බලාපොරොත් වූ ඇති බැවින්ද නීවරණ නම් වූ සිත කෙලෙසන ධර්ම දුරු කළ හැකි නිසාද අට්ටික පටිබාග අරමුණෙහි පීති සෝමනස්ස පහළවිය හැකිය. ලෞකික උපමාවක් ගතහොත් මම දැන් විශේෂ ගෙවීමක් ලබන් නෙමියයි ලාභ බලාපොරොත්තු සහිත වූ කසල සෝධකයෙකුට විශාල කසල ගොඩක් අරමුණුකොට එම කසලගොඩ මත තීති සෝමනස්ස පහළවන්නා සේද. නොදරිය හැකි වූ ව්‍යදිදුකට පත් වූ රෝගියකොට වමනය හා විරේකයේ සුදුවන විට පීති සෝමනස්ස පහළවන්නා සේද යැයි දැනගති යුතුයි විශුද්ධි මාර්ගය කසි අතුලිස් තුළ පිටුවෙන්. ප්‍රවේශම් විය යුතුතනක් විබං ගට්ට කතාව එකසි අසුව එක පිටුවෙන්. මේ පටික්කුල මනසිකාරෙන් අටික කොට්ටාස අර්මුණු කොට ගැන භාවනා කරන විට අට්ටික යන ප්‍රඥ්ඥප්ති නාමය දුරු කොට පිළිකුල්ලිය පිළිකුල්ලිය යනුවෙන් සතිය පිහිටුආගන්න එහෙත් ආදුනිකයකුට ප්‍රථමයෙන් පටිකුලේ ප්‍රකට වශයෙන් නොවැැටිහිය හැකිය පටිකුල ස්භාවේ ප්‍රකට වන තෙක් අට්ටික යන ප්‍රඥ්ඥපති නාමය පාවිච්චි කරන්න පසුව පිළිකුල් ස්ොභාවේ ප්‍රකට වනු ඇත එම අවස්ථාවේදී අට්ටික යන ප්‍රඥපතිය හැරදමා පිළිකුල් වශයෙන් පමණක් සම්වර්ෂණය කරන්න හත පැහැදිලි කළ පස් ආකාරයෙන් පිළිකුල් බව ප්‍රකට වනසේ මනසිකාරය පවත්වන්න අජ්ජත්ව බහිද්දා විවාං ගට්ටකතාවෙකසි හඇත්ත හතර පිටුවෙන් අජ්ජත්ත වශයෙන් දෙතිස් කොටස් අභ්‍යාසි කළ අවස්ථාවවෙහි යෝගාවචර පුද්ගලයා බාහිර කෙනෙකුගේ සන්තානේහිද කොට්ටාශයන් අනුව මනසිකාරය පැවැත්වීමෙන් කොට්ටා සියල්ලම ප්‍රකටවීමෙන් ගමන් කරන සිටින නො එෙක් ක්‍රියා කරන මනුෂ තිරිසන් ආදී කොට ඇති සත්වයන් සත්වයන් යැයි කැනීමට සුදුසූ ස්වභාවය බැහැර කොට කොට්ටාස සමූහ පමණක් බව ප්‍රකට කරගන්නේය. ආලෝකයේ බලවත්කමින් දැක ගනිමින් සිරින්නා වූ එම මනුෂ්‍ය තිරස්සන් ආදී සත්වයන් කෑමට ගන්නා ආහාර වනාහි ශරීර කොට්ටාසවල ඇතුළු කරගන්නාසේ ප්‍රකට වන්නේය. එම අවස්ථාවහි යෝගාවචර බුද්ගලයා අජ්ජත්ත කොට්ටාස බොහොමයක් හෝ ප්‍රකට වූ එක කොට්ටාසයක් හෝ පිළිකුලියැයි නැවත නැවත මනිසිකාරය පවත්වන්නේ නම් ක්‍රමයෙන් අර්පනාධ්‍යන පහළ විය හැකිය. මේ අටවාවෙේ විස්තර කරන ලෙසට පින්ව ඔබ ජත්තතා අට්ටික කොට්ටාසයන්හි පිළිකුල් වශයෙන් මනසිකාරය පැවැත්වීමෙන් ප්‍රථම ධ්‍යානයට පැමිණේ. අනතුරුව එය පංච වසීතාවයෙන් අනුව ප්‍රගුණ කරන්න. මෙසේ ප්‍රගුණ කළ අවස්ථාවහි සමීපය සිටින කෙනෙකු හෝ අනෙකෙකු ඇත ආලෝකය යොමුකොට අට්ටික කොට්ටාසසි අරමුණුකොට පිළිකුල් වශයෙන්ම වනසිකාරය කරන්න. ධ්‍යාන අන්ගයන් ප්‍රකටව වැටහෙනතෙක් මෙසේ කරන්න. එහෙත් එ ධ්‍යානය ඉහත මූලටිකාවි විස්ත කර පරිදි බහිද්දා එනම් මළමිනියක වැනි අට්ටිකයක් ලෙස ගෙන මනසිකාරය පැවැත්වීමෙන් ලැබූ උපචාර ධ්‍යානය පමණක් වන්නේය. එම ධ්‍යානාගයන් ප්‍රගට වූ විට අජ්්‍යත්ත වශයෙන් නැවත අධ්‍යාත්මික අට්ටිකයම පිළිකුල් වශයෙන් මනසිකාරය පවත්වන්න. අජ්්‍යත්ත වරක් බහිද්දා වරක් ය ලෙසට මනසිකාරය කරන්න. මෙසේ කිරීමේදී පටික්කෝල මනසිකාර භාවනාව ශක්තිමත් වන්නේය අනතුරුුව ආලෝකයේ මගින් හමුකරගත් දසදිසාවන්හි තිබෙන සියලු අට්ටික කොට්ටාශයන්ද එකින් එක එම ක්‍රමයටම ගෙන භාවනා කරන්න. ළඟ දුර සැමතනම ඥානය පතුරුවා එම ක්‍රමයට අජ්ජත්ත වරක් බහිද්ධ වරක් ලෙසට භාවනා කරන්න. ගස දිසාවන්ගේෙන් ඕනෑම දිසාවක් අනුව බලන වාරයක් පාසා අට්ටික කොටස් දැගගත හැකිවන පරිදිී අභ්‍යාස කරන්න. සමර්ථ භාවයට පත් වූ විට ඕදාත කසිනයට මාරුවීම කළ හැකිය තුන වර්ණ කසින වර්ණ කසින හතර ආකාරය දෙතිස් කොටස් මගින් නීල පීත ලෝහිත ඕදාත යන වර්ණ කසින හතරම ලබා ගතැහැකිිය. නීල කසිනය කෙස් ලෝම් හා ඇසෙහි කළු ඉංගිරියාව දෙ යන කළු නිල් වර්ණ අර්මුණු කොට නීලං නීලං නැතිනම් නිල් නිල් යැයි මනසිකාරය පවත්වන පුද්ගලයාට චතුෘත ධ්‍යාන පංචම දෙයන දක්වා ධ්‍යාන පහළ විය හැකිය මේ ධ්‍යනයන් විපස්සනාවට පදනම් කොට විපසනා ඥාන වැඩිය හැකිනම් අරහත්වේ දක්වා යාගත හැකිය විවාං ගට්ට කතාාව එකසිේ හත්තහය පිටුවෙන්. පීත කසිනය මේ දය ඇස හිහ පාටහපාට හමහපාට අත්ල පත්ල යන කොටස් අරමුණු කොට තකං පීතකං නැත්නම්,හහ යැයි මනසිකාරය පවත්වන්න එවිට කලින් පරදීම චතුර්ත ධ්‍යාන පංචිම ධ්‍යානතෙක් ්‍යාන පහළ වී හැකිය. මේ ධ්‍යනද විපස්සනාවට පාදකොට විපස්සනා ඥ්‍යාන වැඩිය හැකි නම් අරහත් පලයතෙක් යාගත හැකිය. ලෝහිත කසිනය මස්, රුදිර දිව ඇසෙහි රතුපාට කොටස් යන රතුපාටවල් අරමුණුකොට ලෝහිතකං ලෝහිතකං නැත්නම් රතු රතු යැයි මනසිකාරය පවත්වන්න. එවිට චතුර්ත ධ්‍යාන පංචම ධ්‍යාන දක්වා ධ්‍යාන පහළ විය හැකිය එම ධ්‍යානයන් විපස්සනාවට පාදකකොට විපස්සනා අනුවන වැඩීමට හැකි නම් අරහත් පලේතෙක් යාගත හැකිය. ඕදාාත කසිනය. අත් පා නිය දත් සම ඇට ඇස් යන තැන්වල සුදුපාට අරමුණු කොට ඕෝදාතාං ඕදාතාං හෝ සුදු යැයි මනසිකාරය පවත්වන බුද්ගලයාට චතුරුත්තා ධ්‍යාන පංචිම ධ්‍යානතෙක් ්‍යාන පහළ වේ හැකිය. මේ ධ්‍යානයන් විපස්සනාවට පාදකකොට විදසුන් වුවන ලැබුමට හැකිනම් අරහත්වේ තෙක්ම යාගත හැකිය. අභිභායතන ධ්‍යාන, මෙසේ දෙතිස් කොටස්ටවල වර්ණ කසින හතරටම මාරුවී එම කසින අරමුණු අභිවාවමින් ලබාග්‍යාන බැවින් අභිභායතන ධ්‍යාන යැයි කියනු ලැබේ. කෙලෙස් කසට ආදී විරුද්ධ ධර්මයන් පහසුවෙන් මැඩලමින් යහපත් යටපත් කරගත හැකි බැවින්ද අභිභායතන ්‍යානයයි කියනු ලැබේ. දිීගනිකා යට්ටකතාරේ තුන්සි අනුවපිටුව සහ ජමිකා අට්කතාවයතුන එකසේ හැත්ත හැපිටුව අංගුත්්‍ර නිකාව අට්ටකතායි දෙක්ක හත්සය අස්සු එක පිටුවෙන්. අභිභායතන යනු අභිභවනය කරන අර්ථයයි. රූපාවච්චව ධ්‍යානයෝ කීනම් ධර්මයක් අභිභවනය කරද්ද. විරුද්ධ පාක්ෂික ධර්මයන්ද කසින අරමුණද අභිභාවනය කරති. එම අභිභායතන ධ්‍යානයෝ කෙලින්ම ප්‍රතික්‍ෂේපවී වශයෙන් ප්‍රය නීක ධර්මතාවයන් අභිභාවනය කරයි. අභිභායතන ධ්‍යානයන් ලබාගනු පිණිස භාවනා කරන යෝගාවචිරතෙමේ තම තිවුණු මෙන්ම කාර්යක්ෂම ඥානයෙන් කසින අරමුණුද අභිබවා යන්නේය. ශරීර ඉතා කුඩා කොටස් සුවද ගෙන නීල කසිනය භාවනා කරන විට ලවරණ කසින නිමිත්ත පහළවනවත් සමගම අර්පනාධ්‍යානය පහළවිය හැක්කේ යයි කියනු ලැබේ මෙලෙස පහළවී හැකි ධ්‍යානයට අභිභායතන ධ්‍යානයයයි කියනු ලැබේ පඩිසම්බි ධට්ට කතාය පනස් සයපිටුවෙන් අභිබූ යන්නද සත්‍ය වී ආයතන යන්නද සත්‍ය නිසා අභිභායතන නම් වූ ධර්මය වන්නේය යෝගාාවචර පුද්ගලයාගේ කසින පරිකර්ම භාවනාව හා ඥානය කසින අරමුණ හා විරුද්ධ ධර්මයන් මැඩලිය හැකි බැවින් අභිභූ නම්වෙයි එම අභිභූ නම් වූ ආයතන හේතු ධර්මය ප්‍රකට ද්‍යානයෝ අභිභායතන ධ්‍යානනම් වෙති වෙනත් විදිියකට දක්වතොත් යටපත් කිරීමට සුදුස වූ කසින අරමුණයැයි කියහැකි හේතුව සහිත ධ්‍යානය අභිභායතන ධ්‍යාන නම් වෙයි කසින අරමුණ අභිභාවනය මැඩලීමට හැකි නිසා අභිබූ යන්නද සත්‍ය වී යෝගාවච්චර බුද්ගලයාගේ විශේෂ සුखය පිහිටන ආයතන වශයෙන්ද සත්‍ය බැවින් සම්ප්‍රයුක්ත ධර්මයන්ද සහිත රූපාවචර ධ්‍යානය අභිභායතන ධ්‍යාන නම් වෙයි දීගනිකාය ටීකාව දෙක එකසිය පනස්නමය පිටුවෙන් මජ්‍යමනිකා ටීකාව තුන එකසී විසියක පිටුවෙන් අංගුත්‍රනිකා ටීකාව තුන දෙසේ හතුලිස් පහ පපිටුවෙන්. කාසින අරමුණ අභිභාවනය කොට මැඩලීමට හැකියයි කියනු ලබන මෙම පීති වැනි ඉතා කුඩා කසින මණ්ඩලයක් වේවා හිස් කබල් ඇටේ මෙෙන් ලොකු කසින මණ්ඩලයක් හෝ වේවා. එම කසින අරමුණ පහසුවෙන් වෙහෙස නොගෙන සුවසේ දසදිසාාවට හෝ අනන්ත සක්වලතෙක් හෝ හිදවාලිය හැකි අර්පනා ධ්‍යානයට ළගාවනතෙක් භාවනා කළ හැකි බව දතියුතුය. බුදුරජාණන් වහන්සේ මේ අභිභායතන ධ්‍යානයන් මහා පරනිබ්බාන සූත්‍රයේ දීගනිකායත් දෙක එකසිය හැත්ත දෙක පිටුවේ සහ අගුත්‍ර නිකාය පහ දෙසය හැත්ත අටපිටුවේ අභිභායතන සූත්‍රයේහි ආදී තැන්වල දේශනා කොට ඇතිසේක අජ්ජත්ත හා බහිද්දා. සූත්‍රාන්ත දේශනාවන් හි දිගනිකාය දෙක එකසිේ හැත්ත දෙක පිටුවේ. අජ්ජත්හං රූප සී ඒකෝ බහිද්දා රූපානි පස්සති පරිත්තානි ඇනාදී ලෙස අජ්ජත්ත කොට්ටාසයන් හිද වර්ණ කසින වඩන ආකාරයන් අඩගු කොට දේශනා කරන ලද්දේය. දම්ම සංගනී පාලියෙහි අනුහාය පිටුව අජ්ජත්තං අරූප සංඥී යන අජ්්‍යත්ත කොට්ටාසයන් හි වර්ණ කසින භාවනා වඩන ක්‍රමය දේශනා කොට නැත්තේය. මෙලෙස නොදසීමට හේතුව අටවාාවහි මෙලෙස පැහැදිලි කොට ඇත. දම්ම සංගනී අටාව හැත්තාට පිටුවෙන් මූලටීකාවැ පිටුව අනුටකාව එක දාහතර පිටුවෙන් යෝගාවචර පුද්ගලයා අජ්්‍යත්ත කොටස් තිස් දෙකෙහි පිහිටා ඇති කසින රූපයන් වර්ණ කසින අරමුණ වශයෙන් භාවනා කළ කල්හි අජ්ජත්තිකයේ රූපය පරිකම්ම වසයන අජ්‍යත්හං රූපසන්නේයේ නාම හෝති යැයි දීගනිකාය අටුවේ තුන්සි අනුව පිටුවෙහි දැක්වෙන ලෙසට පරිකර්ම භාවනාව වියහැක්කේය එහෙත් අජ්්‍යත්ත කොට්ටාසයන් හි වර්ණය අරමුණ කොට පරිකර්ම වැඩුව අජ්්‍යත්ත කසින රූපයන් බහිද්දා කසින රූපයන් තරම් ප්‍රකට නැත්තේය ඥානය තියුණු පුද්ගලයන් සඳහා කසින පටිභාග නිමිත්ත පහළවීම සමගම උපචාර සමාධී ජවනවීති ස්වල්පවාරයක් පහළ වී අර්පනාධාන පහළවිය හැකිවීම කසින මණඩල අරමුණ අභිභවනය කොට මැඩලිය හැකිවීම නිසාම වන බවධතියුතුය ස අභිභාවනය කොට ැඩලිය හැකිවීමද කසින රූපයාගේ ප්‍රකට බව ඇතිවීම පමණක්ම සිදුවිය හැකිය ප්‍රකට භාවේ නොමැති විට නොම විය හැකිය අජ්්‍යත්ත කොට්ටාසයන් හි කසිනරූපය ප්‍රකට නැති නිසා අජ්්‍යත්ත කසින රූපයන් හි පරිකර්ම භාවනා පමණක් සිදුවී උපචාර භාවනා අර්පනා භාවන සිදු නොවිය හැකි වන්නේය මෙ සූත්‍රාන්ත මෙන්ම අභිධර්ම පාලි අනුවත් කසිනරූප භාවනා වඩන යෝගාවචර පුද්ගලයෝ බහිද්දා කොට්ටාසයන් හි වර්ණ කසිනරූප මගින්ම අර්පනාධ්‍යානයටම පත්වනතෙක් මැඩලීම කරන්නහ බහිද්දා කසිනරූප පමණක් අර්පනා ධ්‍යානයටම පත්වනතෙක් වැඩීම කළ හැකිය බහිද්දා කසිනරූප ප්‍රකටවීම නිසා මෙය සිදු වන්නේ ඒ නිසා යෝගාවච්චර පුද්ගලයා, අජ්ජත්ත කසිනරූපෙහි පරිකර්ම භාවනාව වැඩූ පසු, දිගටම බහිද්දා කසිනරූපෙහි ද පරිකර්ම භාවනා උපචාරභාවනා, අර්පනාභාවනා යනාදිය, අභිභායතන ධාන කැමතිවන්නේ නම් වැඩිය යුතුමය. ඉදිින් අජ්ජත්ත කසින්රූප මගින් සාර්ථකව පරිකර්ම භාවනා වැඩීම නොකළ හැකිවන්නේ නම්ද අජ්ජත්ත කසිනරූප මගින් පමණක්ම කසින පරිකර්ම භාවනා වැඩීමට අක්කමැති නම්ද අජ්ජත්ත කසින රූප මත කසින පරිකර්ම භාවනාව නොකරන පුද්ගලයාට බහිද්දා කසිනරූපයන් මත පමණක් කසින පරිකර්ම භාවනා උපචාරභාවනා අර්පනාභාවනා යන මේවා වැඩිය හැකි වන්නේය නිසා බහිද්ධ කසින රූප සූත්‍රරාන්ත ක්‍රමයට මොහෝ අභිධර්ම ක්‍රමයට හෝ අනුව පොදවශයෙන් දේශනා කිරීමට සුදුසුවන බැවින් ඒ සූතරාන්ත පාලියයේ ද අභිධර්ම පාලියයේද දේශනා කොට ඇත්තේය මේ අභිභායතන ධ්‍යානයහි කසින අරමුණුම පහත සඳහන් ලෙසට සතර ආකාරයකින් දක්වා ඇත දම්ම සංගනි අ්ටකතා එකසේ හත්තාට පිටුවෙන්. පරිත්த்த එම් පතුෘුවාලිය නොහැකි කුඩා කසින ම්ண்டල අපපமான පැතිරන ලෙස විහිදුුව හැකයි කසින මණ්ඩල සුවන්න සුන්දරවර්ණ ඇති කසින මණ්ඩල දුබ්බන්න දුර්වාරණ වූ අවලස්සන කසින මණ්ඩල. මෙහිලා පරි පැත්‍රවිය නොහැකි කුඩා කසින මණ්ඩල රූපය විතක්ට චරිත බහුල පුද්ගලයාගේ හැකියාවෙන් පහළවන්නේය අපමාන පැත්‍රීම සඳහා ප්‍රමාණයක් නැතිව විහිදුවක හැකි කසිනරූපය මෝහ චරිත බහුල පුද්ගලයාගේ හැකියාවෙන් පහළවෙයි. සුවන්න සුන්දර වර්ණ කසිනරූපය දෝස චරිත බහුල පුද්ගලයාගේ හැකියාවෙන් පහළවන්නේය දුක්බන්න දුර්වරණ වමු කසින රූපය රාගචරිත බහුල පුද්ගලයාගේ හැකියාව මගින් පහළ වන්නේය ඕදාත කසිනයට අංගුත්්‍ර නිකායහාය එකසිය දොලාපිටුවෙන්. මානෙන මේ අභිභා එතන ්‍යනවර්ග අටාත්තුරයෙන් සමහර යෝගාවචර පුද්ගලෙ අධ්‍යාත්මක සන්තානයේ පිහිටා ඇති කොට්ටාසයන්ගේ සටහන් මත භාවනා නොකර. බහිද්දා වශයෙන් නැති සුදුවර්ණය ඇති කසින රූපය මත භාවනා කරයි. එම කසින රූපය අභිබවා මම දනිමි මම ධනිමි යැයි නිවරදි සංඥාව වන්නේය මේ අභිභායතන ්‍යානය වනාහි උත්තමද අග්‍රධ වන්නේය දේශනාවට අනුව වර්ණ කසින හතර තුළින් ඕදාත කසිනය යෝගාවචර පුද්ගලයාගේ සිතෙහි විශේෂ පැහැදිලිකමක් ඇතිකරවන උත්තම වූ කසිනයක් වන්නේය. ඒ නිසා ඕදාත කසිනය භාවනාකරන ක්‍රමය ප්‍රමුඛ කොට විස්තර කරන්නෙමු. ආනාපාන චතුෘත ධ්‍යානය යළිත් අහවුරු කරන්න. ආලෝකය වඩ වඩාත් ප්‍රභාස්වර වූ කල අජ්්‍යත්ත දෙතිස් කොටස් පරිග්‍රහ කරන්න තමා ඉදිරියේ හෝ ආසන්න තැනක සිටින කෙනෙකුගේ බහිද්දා දෙතිස්කොටස් පැහැදිලි කරන්න එම බහිද්දා කොටස්වල අට්ටික කොටස පරිග්‍රහ කරන්න පටික්කෝල වශයෙන් මනිසිකාර කරුණු කැමතිේ නම් එසේ කරන්න නැතිනම් එම අට්ටිකේම පරිග්‍රහ කරන්න බහිද්දා අට්ටිකෙහි ඉතා සුදුතනක් තෝරාගෙන හෝ සියල්ල සුදු අට්ටිකය සමස්තයක් වශයෙන් ගෙන හෝ නැතිනම් හිස්කබලේ පිටු පස අරමුණු කොටහෝ ඕදාාත ඕදාාත කියා හෝ සුදු සුදු යැයි මනසිකාරය පවත්වන්න. ඉදින් ඔබගේ චිත්ත ශක්තිය බලවත් වූ විට අජ්්‍යත්ත අට්ටිකය පිළිකුල් වශයෙන් මනසිකාර පවත්වා ප්‍රථම ධ්‍යානයට පත්ව එම අට්ටිකේද සුදුපාටට පෙරෙන කල එම සුදුවරණය මතද පරිකර්ම භාවනාව වැඩිය හැකිය. අජ්්‍යත්ත කසිනරූපය සමඟ අර්පනාධ්‍යානයට ළඟාවිය නොහැකි නිසා බහිද්දා අට්ටික කොට්ටාසෙහි සුදුපාට අරමුණුකොට ඕදාත කසිනේ දිගට භාවනා කළ යුතු ඇත නොමැතිව බහිද්දා අට්ටික කොටසෙහි පමණක් ඕදාත කසිනයට යන්නේ නම් ඉහත විස්තර කළ ක්‍රමයට අනුව භාවනා කළ හැකිය. බහිද්දා අට්ටික ගොට්ටාසියන් පිළිකුල් වශයෙන් මනසිකාරය පැවැත්වීම වනාහි පටික්කුවෙල මනසිකාර කම්මට්ඨානය වැඩි හැකිවීම අට්ටික කොට්ටාස තහවුරු වීම ඒවා වඩාත් සුදට ප්‍රකටවීම ය මේ කරුණු තුන සඳහා වන්නේය. පිළිකුල් වශයෙන් මනසිකාරය නොපවත්වා ඕදාත කසිනයට කෙලින්ව යාමට කැමතිනම් එසේ කළහැකි වන්නේය. බහිද්දා අට්ටිකේ අඩුතරමින් හිස්කබලෙහි සුදුපාට අරමුණු කොට ඕදාාත ඕදාත කියා හෝ සුදු සුදු යැයි භාවනා කරන විට එ සුදුවරණ අරමුණේ භාවනා සිත පැයක් දෙකක් පමණ ශාන්තව පහිටන ලෙසට උත්සාහ කරන්න. ආනාපාන චතුරුත්තත් ධ්‍යාන ආදී පෙර සමාදීන්හි උපනිශ්්‍රය ශක්තිය ආදී ප්‍රත්‍යශක්තිීන් මගින් කෙරෙන උපකාරවල බලපෑම ලබන යෝගාවචර ඔබගේ ඕදාත කසින භාවනා සිත සුදුවරණ අරමුණ මත ශාන්තව සමීපව පිහිටා සිටිනු ඇත. එම සුදුවර්ණ අරමුණ මත පැයක් දෙකක් පමණ භාවනාසිත ශාන්තව පිහිටන විට අස්තිික කොට්ඨාස සඥඥාවද දුරුුවී සුදුපාට කසිනය පමණක්ම ඉතිරිබනු ඇත. මෙසේ පොළුන් මෙෙන් ඉතාම ප්‍රකටව පෙනෙන සුදු පැහැය උග්ගහ නිමිත්ත වෙයි. උදා තරුව මෙෙන් ඉතාමත් කාන්තිමත් වූ සුදුපාට සින මණ්ඩලයට පටිබාග නිමිත්ත වන්නේය. උග්හා නිමිත්ත පහල වී අට්ටික නිමිත්ත සම්පූරණයෙන් සුදුපාටවීමට පෙර ඇත්තේ පරිකර්ම නිමිත්ත පමණක්ය. ඉදින් පින්වත් ඔබ මේ ශාසනයෙහි පෙරභවයන්හි වේවා නැතිනම් පෙර බුද්ධ ශාසනවල භවයන්හී හෝ වේවා. පෙර කළ ඕදාත කසින පාරමී කුසල බලය ඇත්තෙකු වී සිටියේ නම් සුදුපාට ඕදාත කසින මණ්ඩලෙහි අධිකව උත්සාහන් නොකරම උග්ගහ නිමිත්ව හෝ පටිබාග නිමිත්ව හෝ පහළගූ කලිහි හෝදාත කසින මණ්ඩලේට එල්ලකොට සුදු සුදුයැයි භාවනා කරන විට එම ඕදාත කසිනේද සධ සදිසාාවතෙක් ඉතා පහසුවෙන් පැතිරයාම සිදුුවන්නේය. ඉදිින් කසින මණ්ඩලයේ පැතිර නොයයි නම් කසින මණ්ඩලේම ඉතාම ප්‍රභාස්වර වනතෙක් සුදු යැයි අරමුණු කොට මනිසිකාර පවත්තුවන්න. සමාධියද දිගටම තහවුරු කරගන්න ඉතාම ප්‍රභාස්වරව පටිබාග නිමිත්ත පහළ වූ විට එම පටිබාග නිමිත්තම අරමුණු කොට සුදු සුදු යැයි දිගට මනසිකාරය පවත්වා ප්‍රථමධාන සමාධියයට පත්විය හැකිය. එහෙත් ඒ ශක්තිමත් නොවිය හැකිිය ඒ නිසා පටිවාග නිමිත්ත සමාධි ශක්තිය කල් පවතින තත්ත්වයට පත්කිරීම සඳහා කසින මණ්ඩලය පැතිරවී යුතුය. මෙසේ පතුරුවා ඕදාත කසින නිමිත්ත මත පැයක් දෙකක් භාවනාසිත ශාන්තව සමීපෝ පිහිටිනගල්හි සුදුපාට කසින මණ්ඩලය හාත් පසින් අඟලග පමණ පැතිරේවා. නැතිනම් අඟල් දෙකක් පමණ පැතිරේවා නැතිනම් අඟල් තුනක් පමණ පැතිරේවා නැතිනම් අගල් හතරක් පමණ පැතිරේවා වැඩේවා යන මේ ලෙසට තමාගේ ඥාන ආනුභාව ශක්තිය පරික්ෂා කරමින් අගලක් දෙකක් ලෙසට කොටස් කොට අධිෂ්ඨාන කොට පතුරුවන්න අගලක් දෙකක් ලෙසට කොටස් නොකර කසින මණ්ඩලය නොපැතුරුවනු මැනවිී ප්‍රමාණ කරමින් පතුරුවන්න ප්‍රමාණකරමින් අධිෂ්ඨාන කරන කාලහි පැතිර වැඩුණු කසින මණ්ඩලය තරමක් සැලී යාහැකිය. එවිට කසින මණ්ඩලය තැන්පත් වනසේ සුදු සුදු යැයි මනසිකාර පවත්වන්න. සමාධිශක්තිය බලවත් වූ විට කසින මණ්ඩලය ශාන්තව තැන්පත්වීම සිදුවන්නේය. මෙසේ තැන්පත් වූ විට ඉහත සඳහන් කළ ක්‍රමයට අනුව ප්‍රමාණ කරමින් අධිෂ්ා කර පතුරුවන්න ටිකෙන් ටික කසින මණ්ඩලය පැතිරගිය කාල්හි ්‍රියනක් පමණ පැතිරේවා බඹයක් පමණ පැති්‍රියේවා යන ලෙසට පතුරුවන්න. මේ ක්‍රමයට කසින මණ්ඩලේ දස දිගට ප්‍රමාණ කළ නොහැකි තරමට පතුරුවන්න. දසදිග කවර පැත්තක් බැලුවත් බැලූ බැලූ පැත්ත සුදුවන ලෙසට පතුරුවන්න. අජ්ජත්ත බහිද්ද යන දෙපැත්තෙහීම කිසිම සටහනක් නැතිව සුදුපාට පමණක් පිහිටා ඇති අවස්ථාවේ එම සුදු පැහැ කසින අරමුණ මත භාවනාසිත ශාන්තව සමීපව ලංවී පිහිටන ලෙසත් කසින අරමුණ නොසලැන ෙසටත් පැතිර වැඩුණු එම සුදුකසිනේ එක තැනකට හරියට විිත්තික එල්ලා ඇතිස් හිස්වැස්මක් දෙස බලන්නාක්මන් භාවනාසිත යොදා සුදු යැයි මනසිකාරය පවත්තුවන්න. එම සුදු කසින අරමුණ මත භාවනාසිත ශාන්තව පිහිටා සිටින විට සුදු කසිනේද සැලෙන ගති නැතිව තැන්පත්ව සාන්තවීම සිදුවනු ඇත. භාවනාසිතද ශාන්තවී කසිනේද තැන්පත්වූ විට එම සුදු පැහැ කසිනෙහි පැහැදිලි සුදු පාටහා විශේෂ දිලිසන බවකුත් ඇති ේ. <inhaling motivatoria> <eineümüzgie> <regulantivatorie》> ඕදාත කසින මණ්ඩල නිමිත්ත වැඩීම සඳහා භාවනා කිරීමෙන් පසු නැවත පහළ වූ කසින පටිභාග නිමිත්ත වන්නේය. එම කසින පටිවාාග නිමිත්ත මත පැයක් දෙකක් පමණ භාවනාසිත ශාන්තව සමීපව පිහිටන ලෙසට සුදු සුදු යැයි මනසිකාරය කරන්න. එම පටිබාග නිමිත්ත අරමුණ මත නවත නවතත් මනසිකාරය පවත්වන විට ශාන්තව සමීපව පිහිටා සිටින භාවනා සිතෙහි ධ්‍යානාංග පහ ඉතා ප්‍රකට වනු ඇත. ඒ ශක්තිමත්වීමද වන්නේය. ධ්‍යයාන අංග පහ විතක්ක සුදුපාට කසින පටිබාග නිමිත්ත මතට සිත නංවන ස්වභාවය. විචාර. සුදුපාට කසින නිමිත්ත සුදු සුදු. යැයි නැවත නැවතත් නුවින් සලකා බලන්න ස්වභාවය විචාරීම පීති සුදුපාට කසින පටිබාග නිෙමිත්ත අරමුණ මත ප්‍රමෝදයට පත්වන ස්වභාවය සුක සුදුපාට කසින පටිබාග නිමිත්ත අරමුණෙහි රසය සුවසය විඳින ස්වභාවය ඒ අගගතා සුදුපාට කසින පටිභාගනිෙමිත්ත අරමුණටම සිත බැසගොස් ශාන්තව සිටීමේ ස්වභාවය, එකගබව තහවුරු බව. විතක්ක ආදී මේ එක එකකට ධ්‍යාන අංගයක් යැයි කියනු ලබන අතර එම ්‍යානාංග සමූහයට ධ්‍යාන යැයි කියනු ලවේ. මේ ප්‍රථම ධ්‍යාන සමාධියද ච වසීතා වශයෙන් අභ්‍යාස කරන්න. වශීතා පහ ප්‍රගුණකොට දක්ෂබවට පැමිණ කල්හි ආනාපාන කර්මස්ථානය සම්බන්ධයෙන් ලියාදැක්කූ ආකාරයට දවිතිය ධ්‍යානය තෘතිය ධ්‍යානය චතුෘුතදධ්‍යානය යන මේවාටද පිල්වෙලින් සමවදින්න. චතුක්ඛ ණය අනුව ධ්‍යනහතර ක් විචාර පීති සුක ඒකාගගතා සහිත ප්‍රථම ධ්‍යානය පීති සුක ඒකාගතා සහිත දවිතිය ධ්‍යානය සුක ඒකාගතා සහිත ත්‍රතියධානය උපෙක්කා ඒකාගතා සහිත චතුර්තත් ්‍යානය පංචක නයානුව ධ්‍යාන පා ක් විචාර පීති සුක ඒකාගතා සහිත ප්‍රථම ධ්‍යානය විචාර පීති සුක ඒකාගතා සහිත දවිති අධානය පීති සුක ඒකාගතා සහිත තෘති අධ්‍යානය සුක ඒකාගතා සහිත චතුර්ත අධ්‍යානය උපෙක්කා ඒකාගතා සහිත පංචම ධ්‍යානය පංචක ණයක්‍රමයේ, විතක්ක විචාර දෙක එකවරට එකබැගින් පහවන නිසා. ධ්‍යානවාර පහක් වෙයි. චතුක්ක නායක්‍රමයේ දී විතක්ක හා විචාරයන දෙකම එකවරට පහකරන නිසා. ධ්‍යානවාර හතරක් වෙයි. විමුක්තිය ලැබීමට සුදුසුහූ මනුෂ්‍ය දේව බ්‍රක්්ම. ආදී වේනේය සත්වයන්ගේ රචයට චරිතයන්ට අනුව ඥානය මද පුද්ගලයන් හට පංචක ණය ක්‍රමයත් ඥානය තිවුණු පුද්ගලයන් හට චතුක්ක නායක්‍රමයත් වශයෙන් දේශනා කොට ඇත්තේය. මේවා රූපාාවචර ධ්‍යානයෝය ඒ නිසා රූපාාවච්චර භවයන් ලැබ ගැනුමට ශක්ති ඇති ධ්‍යාන යැයි කියනු ලැබෙයි. මෙහිදී රූපාවච්චර භවයන් ලැබ ගැනීම අරමුණකොට සමාධිය තහවුරු කිරීමක් නොවන්නේය හුදෙක් විපාස්සනාවට පාදක වශයෙන් සලකා සමාධිය තහවුරු කිරීමක්ම වන්නේය. පින්වත් ඔබට බහිද්දා අට්ටික කොට්ටාසයක් අරමුණු කොට හෝදාත කසින චතුරෘුත්ත අධ්‍යාන සමාධිය ලබාගන්නාන්තෙක්, සාර්ථකව සමාධිය තහවුරු කරගත හැකි වූයේ නම්. බහිද්දා කෙස්වැනි තද දුබුරු කොටස් අරමුණුකොට නීල කසිනේද බහිද්දා මේද මුත්‍ර වැනි කොටස් අරමුණුකොට කහ හෙවත් පීත කසිනේද. බහිද්දා රතුපාට ලේ වැනි කොටස් අරමුණුකොට ලෝහිත කසිනේද. වඩා කැමති පරිදිී භාවනාකිරීමෙන් චතුර්තධ්‍යාන සමාධිය තෙක් වැඩිය හැකිය. සාර්ථක වූ විට බාහිර අවිඤ්ඥානක ලෝකෙහි ඇත්තා වූ සුදු වස්ත්‍ර වර්ණ මැණික් පිපුුණු මල් වැනිදේ අරමුණු කොටද එම වරණ කස්සිනයක්ත් වැඩිය හැකිය. නීල් කටරොලු යනාදී මල් නීලකසිනය වඩනු වැැනවැයි ආරාධනාකරන්න නාසේය. අලුත්තවුරුද්දේ බක්මහෙ මලින් හෝ කැකුළුවලින් පිරි ගම්මාලු ඇහළමල් යනාදිය කසිනය වැඩීමට සැදී පැහැදී සිටිනාසේය. රතුපාට වදමල් හා රතුරෝසු මල්ද රතුවරණ ලෝහිත කසිනය වැඩීමේ අපේක්ෂාවෙන් සිටින්නාසේය. මල් කැකුලින් ගැවසී ගත් සුදු අරළිය ඇවරිය ආදී මල්ද හෝදාත කසිනය වැඩීමට ඉතාමත් තැන්පත්ව ශාන්තව සැදී සිටිනාසේය. පින්වත් ඔබගේ ශක්තිය වැඩිවේවායි දකින දකින සවිඤ්ඥානක අවිඤ්ඥානක වස්තුූන්, සමත විපසනා භාවනාසිත් පහළ කරවනු පිණිස, ආරම්මන ප්‍රත්්‍යශක්තියෙන් සහයෝගය ප්‍රධානය කරමින් සිටිනා සේය. බවාන්ගේට වැටී සිටින ආකාරය. මේතාක් ආනාපාන, අට්ටික හා ඕදාත කසිනයන කර්මස්ථානයෙන් පිළිබඳ අර්පනාධ්‍යානයන්ට පත්වනතෙක් භාවනා වශයෙන් වඩනාකාරය සංශිප්ත ලෙස ලියා දක්වන්නට යෙදුණේ. එම සමාධීන්හි උපචාර හා අර්පනා වශයෙන් සමාධිවර්ග දෙකක් ඇත්තේය. අර්පනාධ්‍යානයට සමීපව ඇත්තේ උපචාර සමාධියයි අර්පනාධ්‍යාන මොහොතේ පහළවී ඇති සමාිය අර්පනා සමාධියයි උපචාර සමාධිය අවස්ථාවේදී සිත බවාංගේයට පත්වීමට ඉඩ ඇති ආකාරය සම්බන්ධව විශුද්ධිමාර්ගයෙහි මෙසේ අවධානය යොමු කරවයි. විශුද්ධි මාර්ගය අනුහතර පිටුවෙන්. සමාධිය වනාහි උපචාර ආර්පනා යයි දේ‍යකාරය. භාවනා සිත උපචාර සමාධියයට පත්ව ඇති මොහොතෙහි ඇති උපචාරභූමියද ර්පනා සමාධියයට පත්ව ඇති මොහොතෙහි ඇති වූ පටිලාබ භූමියද යන මේ දේ‍යකාර වූ භූමීන් හි දේ‍යකාරයක් අනුව තැන්පත්ව තහවුරු වී පැවතිය හැකිය මේ ක්‍රම දෙක තුළ උපචාර භූමියයෙහි නීවරණයන් දුරින්ම දුරුකිරේම නිසා නීවරණයටපත්වීමෙන් භාවනාසිත සමත අරමුණෙහි මනාව තැන්පත්විය හැකිය පටිලාබ භූමිය තුළ වනාහි ධ්‍යානාංග පහ ශක්තිය අතින් ප්‍රකට ලෙස සම්පූර්ණ වීම අනුව භාවනාසිත සමත අරමුණෙහි එනම් ආනාපාන පටිබාග නිමිත්ත යනාදී සමතාරමුණුවල මනාව තහවරුව පැවැත්වී හැකිය. මේ සමාධි දෙකතුළ ඇති ගුණ විශේෂයන් සඳහා හේතු මෙලෙසය උපචාර සමාධී අවස්ථාවෙහි ධ්‍යානාංග ශක්තිමත්ව ප්‍රකටවීම සිදුනොවන්නේය. භාවනා ශක්තිය පරිපූර්ණ තත්ත්වයකට පත් නොවී ධ්‍යානාංග බලවත් නොවීම මෙයට හේතුවයි. මේ ගැන සැසදීමට ලෞකික උපමාවක් දක්වතොත් තවම ලදරුවයේ පසුවන යන්තමට නැගින කුඩා දරුවකු අතදී ඔසුවනු ලැබෝහොත් නැගිඩ සිටින්නේ නමුත් නැවත නැවතත් බිම ඇද වැටීමට හැකිසේය. මේ උපමාවට අනුව උපචාර සමාධිය පහළවිය හැකි භාවනාසිත වරක සමත නිමිත්ත පටිගවාග නිමිත්ත අරමුණුකරයි. වරක සිත බවාන්ගේට වැටීමට ඉඩ තිබෙයි. නැවත නැවතත් බවාන්ගේට වැටී සිටීමට ද හැකිය එහෙත් අර්පනා ධ්‍යාන සමාධී අවස්ථාවේ වනාහි ධ්‍යානාංගයන් පහළ කරන්නා වූ ශක්තිය පරිපූර්ණ වන්නේය. එම ධයානාංග ශක්තිය පරිපුූර්ණවීම හේතුකොටගෙන බලවත් කාය බල ඇති පුරුෂයකුට මුළු දවසම සිටගෙන සිටීමට හැකිවන්නාසේ. අර්පනාධ්‍යාන සමාධිය පහළවීමේදී, බවාංග සිත මතුවීමට ඇති අවස්ථාව එකවරම කපා දැමීමෙන් එනම්, මනෝොදවාරා වර්්‍යනය වරක් පහළවීමෙන් පූර්ණ රාත්‍රයක් වුවද මුළු දිවා කාලයක් වුවද දිගටම මෙම අර්පනා සමාධියෙහි පිහිටා සිටීමට හැකිය. අර්පනා කුසල ජවනහෙවත් ධ්‍යාන ජවනචිත්ත සන්තතියේ ශක්තියෙන්ම දිගටම පැවැත්වීමට හැකිය. මුළු දවසම වුවද ධ්‍යානයට සමවැදී සිටිය හැකිය මේ වනාහි සමාධි දෙවර්ගෙහි වෙනස පෙන්වා දීමයි. සැලකිය යුත්තක්. යෝගාවචර පුද්ගලයා ඉහත සඳහන් උපචාර ධ්‍යානය හා අර්පනාධ්‍යානය යන දෙකෙන් එකක් විපස්සනාව පාදකකොට පදනම වශයෙන් තහවුරු කරගෙන. මහාභූතහතර පරිග්ගා කරන අවස්ථාවහි සමාධි ශක්තිය ප්‍රමිතියට අනුකූලව බලවත් වූ විට රූප කලාප පෙනෙන්නට පටන් ගනිී එම රූපකලාප විග්‍රහකොට රූපකලාප එක එකක් තුළ පිහිටා ඇති මහාභූත සතර සමග උපාදාය රූපයන් එකින් එක ඥානයෙන් වෙන්කොට ලක්කන රස පච්චු පට්ටාන පදට්ටාන ක්‍රමේට අනුව පරිග්‍රහ කළයිතිය දක්වා පරිග්‍රහ කළ හැකි තත්ත්වයට පත් වූ විට රූප පරිච්චේද ඥානය ට පත්පීම සිදුවන්නේය එම අවස්ථාවේදී නියම රූප පරමාර්ථධාතු සාරය සම්මා දිිට්ටි ඥානය තුළින් සොකය වශයෙන් විනිවිද දක්න අලද්දේ වෙයි. තවදුරටත් නාමධර්මයන් වීති මුක්ත සිත් වශයෙන්ද වීති සිත් වශයෙන්ද පහළවීමේ ධර්මතාවයක් වන්නේ ය. චිතක්ෂණයක් පාසාම චිත්ත චෛතසිකයෝ එක්ව පහළ වෙති. එම චිත්තක්ෂණ එක එකක් තුළ පිහිටා ඇති චිත්ත චෛතසික ධර්ම සමූහයට අරූප කලාප එනම් නාම කලාප යැයි විවහාර කරයි. එම නාම කලාප එක එකක් තුළ පිහිටා ඇති චිත්ත චෛතසිකයන්ගේ වාට ස්ොකිය වශයෙන් ඇත්තා වූ පරමාර්ථධාතුන් හි ලක්න රස පච්චුපට්ටාන පදට්ටානයන්ද ඥානය පරිච්චේද වශයෙන් ගතයුතුය පරිග්‍රහ කළයුතුය මේ දක්වා පරිග්‍රහ කළහැකි තත්ත්වයට පත්වූ විට නාම පරිච්චේද ඥානය එනම් අරූප පරිග්්‍රහ ඥානයට පත් වූවා වන්නේය එම අවස්ථාවෙහි නියම පරමාර්ථධාතු සාරය සම්මාධිට්ටි ඥානය තුළින් සොකිය වශයෙන් වර්තමානව විනිවිධ දැකීම සිදුවන්නේය. මෙහිදී වනාහි චිත්තක්ෂණයක් සාමාන්‍ය වශයෙන් ගෙන දක්පන ලදී. යෝගාවචර පුද්ගලයෙක් විදර්ශනා භාවනාවක් වැඩීමට උත්සා කරන්නේ නමුද රූප කලාප නාම කලාප තරම්වත් නොදන්නේ නම් නියම රූප පරමාර්තයන් නියම නාම පරමාර්ථයන් ගැන නොදන්නේ වන්නේමය. නාම රූප පරිච්චේද තර්මටවත් ළඟා නොවූයේ වන්නේය. තවදුරටත් අතීත අනාගත වශයෙන්ද භාවනා නොකිරීම නිසා අීත රූපනාම නියම පරමාර්த்திයන්ந்த அනාගත රූපනාம නියම පරමාර්த்தයන්ந்த සම්पூரණෙන් නොදන්නා බැවින් අතීත හේතුධර්ම නිසා පච්ச்சுුපන්න පළධර්ම ඇතිවීම හා ප්ச்சுුපන්න හේතුධර්ම නිසා අනාගත පලධර්ම පහළවන අයුறுුද පච්චக்க ඥාானேன் சொකிய වශෙන් වර්த்தமானව තவම නොදන්නේ වන්නේ මෙසේ නොදන්නේ නම් පච්චේ පරිග්ා ඥානයද නොලැබුණේ වන්නේය. මෙලෙස නියම නාමරූප පරිච්චයද ඥානය හා, නියම පච්චය පරිග්ා ඥානය තරමටවත් සමීප නොවූ, යෝගාවචල පුද්ගල කෙනෙකුගේ සන්තානයේ, නියම විපස්සනාව ක්‍රමාණුකූලව පහළවීමක් සිදුවීම අහසට පොලොවමෙන් ඇත් ඇත්්‍ය. නියම විපස්සනාඥාන තරමටවත් පහළ නොවීම නිසා නියම පරමාර්ථ ආර්ය සත්‍ය වන්නා වූ ආර්ය මාර්ගඥානය ආර්ය පලඥානය නිර්වාණය යන මේවා බොහෝ දුරස්ත වන්නේය හේතුව වනාහි මෙලෙස වන්නේය සංයුෘත නිකාය දෙක එකසි අනුහතර පිටුවෙන් පුබ්බෙකෝ සුසීම දම්මට්චිති ඥානං පච්චා නිබ්ානය ඥානං තේරුම සුසීමේනි සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක් අනාත්ම ආදී වශයෙන් හොඳින් වටහා ගන්නා දම්මට්ටිති නම් වූ විපස්සනා ඥානය පළමුව පහළවන්නේය නිරෝධ සත්තිහෙවත් නිර්වාණ ධර්මය අරමුණකොට පහලවන ආර්ය මාර්ගඥානය පසුව පහළවෙයි නිර්වාණය අරමුණුකොට පහළවන ආර්ය මාර්ගඥානය ධ්‍යාන අභිඤ්ඥාවන්ගේ හේතුවෙන් පහළවන්නක් යැයි සුසීම ස්වාමීන් වහන්සේ වරදවා සිටි සිතන බැවින් බුදුරජාණන් වහන්සේ කෙටියෙන් වදාළ පිළිතුර ඉහත දැක්වෙයි. මේ දේශනාවට අනුව ආර්ය මාර්ගඥානය, ධ්‍යාන අභිඤ්ඥාවන්ගේ හේතුවෙන් පහළවන්නක් නොවෙයි විපස්සනා ඥානයන්ගේ හේතුවෙන් පහළවන පලයක් වන්නේය විපස්සනා ඥානයාගේ කෙලවර පහළවයහැකි ධර්මයක් වන්නේය. නියම සත්‍ය විපස්සනා ඥානයන්ගේ බලවත්ව වූ උපනිශ්‍රය ප්‍රත්්‍යේශක්තිය අනුපූරුවයෙන් උපකාර කිරීමෙන්ම විපස්සනා ඥාන පරම්පරාව අවසානයේ පහළවය හැකි ධර්මයක් වන්නේය. නිසා නියම සත්‍ය විපස්සනා ඥානය තවම නොලැබූ යෝගාවචරයා වනාහි නිවනට පිවිසීමට අවසර පත්්‍ර නොලැබූ කෙනෙක්ම වන්නේය. ස්තීර නැති ඉතා දුරතැනක නැවති සිටින්නෙක් වන්නේය. මෙසේ ආර්ය මාර්ගඥාන පලඥාන, නිර්වාන යන මේවායින් ඉතා බැහැරවූ තැනක නතරවී සිටින යෝගාවචරයෙකු භාවනාවකට සිත යෙදීම අනුව සමාධි බලය මද වශයෙන් ශක්තිමත්ව පැමිණිකල උපචාර සමාධි ප්‍රදේශයට යන්තමින් පැමිණිකාල. එසේ නැතිනම් උපචාර සමාධි ප්‍රදේශය හා සමාන ප්‍රදේශයකට පැමිණිකල ඉහත සඳහන් කළ විසුද්ධ මක්ග අටුාව කතාව මගින් සැලකිල්ලට යොමු කළ ලෙසට භවාන්ගේට සිත නැවත නැවත වැටීමට ඉඩ ඇත්තේය. මෙලෙස්ස බවාන්ගේට නැවත නැවතත් වැටීමමානුව යෝගාවචර පුද්ගලයා තමාට මොනවත්වම නොදනය යැයි කිව හැකිය. අරමුණද මනසිකාරය පවත්වන සිතද යන දෙකම නතර වුණා යැයිද කීමට හැකිය. මෙලෙස සිදුවීම නිසාම නිවනට වර්තමාන වශයෙන් පත්විය යැයි විශ්වාස කිරීමට ද ඉඩ තිබෙයි. සත්‍ය නම් සිත බවාගේට වැටී සිටීමයි. නියම රූප පරමාර්ථ නාම පරමාර්ථ තරම්වත් නොදනීම නිසා විපස්සනා ඥාන නියම ලෙස පහළවී නැතිබැවින් මෙසේ සිදුවන්නේය. මෙසේ බවාගේට වැටී යෝගාවචර පුද්ගලතෙමේ කිසිවක් නොදනේ යැයි කියන අවස්ථාවේ එම බවාග සිත ච්චුප්පන්න අරමුණු කිසිවක් අරමුණු වශයෙන් නොගෙන පෙරබවයහි මරනාසන්න කාලයෙහි ජවනසිත් අරමුණු වශීෙන් ගත් කර්මය කර්ම නිමිත් ගති නිමිත්ත යන අරමුණු තුනාතුරෙන් එක් අරමුණක් අරමුණු කොටගෙන දැනගෙන සිටී බවාංග සිත අතීත බවයහි මරනාසන්න ජවනයේදී අරමුණම අරමුණු කරමින් සිටී යන මේ කාරණය පෙර බවයහි මරනාසන්න ජවනයහි අර ක්‍රමාණුකූලව මනසිකාරයට නැංවීමට හැකිවුවද. අතීත හේතු ධර්ම හේතුවෙන් ප්‍රත්‍යුප්පන්න පළධර්ම පහලවීම ක්‍රමාණුකූලව ඇත්ත ඇතිහැටියෙන් මනසිකාරයට නැංවීමට හැකිවූද පච්ච පරිගා ඥානය මගින් දැක දැන ගැනමින් සිටිින් නාවූද යෝගාවචර පුද්ගලයාටම විෂය වන්නේය අතීත භවයහි මරනාසන්න ජවනය අරමුණු භාවනාොට නොදැක්කා වූද නොදැක්ක හැකිවූද පුද්ගලයාගේ හෝ අතීත හේතු ධර්ම හේතුවෙන් ප්‍ර්‍යුත් පන්න පලධර්ම පහලවීම ගැන භාවනා භාවනා නොකළ හැකි පුද්ගලයාගේ විශය නොවන්නේය. ඒ නිසාඔ ඔවුහු කිසිවක් නොදනේඇයි කියමෙන් සිටින්නහ. එහෙත් අභිධර්ම පොත්ත්වල මෙසේ දැක්වයි. දම්ම සංගනිී අට්ටකතාව එකසේ දහ නමය පිටුව චතුභූමක චිත්ත ඥාහි නොවිජානන ලක්කනං නාම නත්තිී සබ්බං විජාන ලක්කන මේව තේරුම කාම රූප අරූප ලෝකෝත්තර යන සතර භූමීන් හි පහළවන සිත් සියල්ල අතර අරමුණු දැනගෙනීමෙන් හෙවත් විජානන ලක්ෂණයෙන් තොර සිත් කිසිත් නැත සියලුම සිත් අරමුණු දැනගැනීම ස්වභාව කොට ඇත්තේ ඒ නිසා බවාංග සිතද අතීත බවයහි මරනාාසන්න කාලෙහි මරනාසන්න ජවනයගත් කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත යන අරමුණුත් තුන අතුරෙන් එක් අරමුණක්වත් දැනගැනීම වන්නේමය. කිසිවක් නොදන්නා සිතක් නොවන්නේය. තවදුරටත් මනසිකාරයට ලක්වන අරමුණත් භාවනා සිතත් නිරුද්ධවී යාම සම්බන්ධයෙන් හ සඳහන් කාරණය ගැනද සැලකිලිමත් වියයුතුය විශුද්ධිමාර්ගය පන්සි විසිනාමය පිටුවෙන්. කුමක් නිසා නිරෝධ සමාපත්තියට සමවේදීම වන්නේදය කිවහොත් ලෞකික අෂ්ට සමාපත්ති ලාබී අනාගාමී හෝ රහත් හෝ පවටත් උතුමන් වහන්සේලා රූපනාම හේතු පල සංකාර ධර්මයන් හි ඇතිවීම හා නැතිවීම මත කලකිරී වර්තමාන වශයෙන් සුවසන්තානයේෙහි චිත්ත චෛතසිකයන් නොමැතිව, චිත්තචෛතසික චිත්ත ජරූපයන්න මේ සියල්ල ගෙවීයාම නම් වූ අනුපදිසේෂ නිර්වාණ ධාතුවට පැමිණ සිටින්නාසේ. සුකෙන් වෙසිමී යැයි අධිටන්කොට නිරෝධ සමාපත්තියට සමෝ අදින්නහ. මේ අටවාවෙහි පැහැදිලිකොට දක්වා ඇති අයුරින් භාවනා කරන චිත්ත චෛතිසිකයන්ගේ නිරෝධවීම යනු නිරෝධ සමාපත්තිය හා සම්බන්ධ ශෂස්ත්‍රයක් වෙයි. නිරෝධ සමාපත්තිනම් වූ සම්මාපත්තියද රූපාවචර සමාපත්ති හතර හා අරූපාව්චර ධ්‍යාන සමාධ හතර යන සමාපත්ති අට සහිත අනාගාමී හා රහත් බවට පත් උතුමන් හටම සම්බන්ධ භූමයක් වන්නේය මක් නිසාදයත් සමත විපස්සනාවන්හි ශක්තියෙන් යුගනද්ද ක්‍රමය මගින් එම ධ්‍යාන සමාපත්තිීන් උත්සාහයෙන් භාවනාකොට ලබාගැනීමට හැකියාව ලත් විටම. නිරෝධ සමාපත්තියට සමවැදීමට පෙරාතුව කළයුතු පූර්වකෘත්ය හතර සපුරාගත් අනාගාමී හෝ රහත් උතුමන්ගේ සන්තානයහි පමණක් නේවසඥා නාසංඥායතන සමාපත්තියට සමවැදීමෙන් පසුව නිරෝධ සමාපත්තිය පහළ විය හැකි බැවිනි. නිරෝධ සමාපත්තියට සමවැදීමට කැමැති අනාගාමී හෝ රහත් උතුමන් පළමුුව ප්‍රථමධ්‍යානයට සමවැදී. එයි නැගිට එම ප්‍රථමධ්‍යාන නාමධර්මයන් ට්‍රිලක්‍ෂණ වශයෙන් විපස්සනා භාවනා කළ යුතුය. අනතුරුව දතිය ධ්‍යානයට තවදුරටත් සමවැදී ඉන් නැගී නාමධර්මයන්ද ත්‍රිලක්ෂණ වශයෙන් විපස්සනා කළ යුතුය මෙලෙස විඤ්ඥානංචායතන දක්වා ධ්‍යාන වඩා ඒවායේ නාමධර්මයන් විපසනා කළ පසු ආකින්චංඥායතන ධ්‍යානයට සමවැදිය යුතුය එම ද්‍යානෙන් නැගී සිට තමකායහා සම්බන්ධ නැති බාහිර වූ සේනාසන සිවුරු පිරිකර නුනැස යනු ඉිනිස අධිෂ්ඨාන කිරීම නානාබද්ධ අවිකෝපන සංගයාගේ අපේක්ෂාවන් පිළිබඳව ආවර්ජනය එම් සංඝයාගේ අවශ්‍යතාවයන් සග කටයුතු සංග කර්මයන් ඇතිනම් නිරෝධ සමාපත්තියෙන් නැගේ සිටීමට ඉතාා ගැනීම එනම් සංගපතිමානන සබ්බයූ සම්මා සම්බුද්ධ ාජෝත්තමයන් වහන්සේගේ කැඳවීමක් පිරිබඳ ආවර්ජනය. එනම් භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද පැනවීම මාදී හේතුව ඇතිවිට නිරෝධ සමපත්තිය නැගේ සිටීමන අධටන් කිරීම හෙවත් සත්තු පක්හෝසන තමාගේ ජීවිීතීන්ද්‍රී ඉත්‍රී ඇති කාල ප්‍රමාණය සලකාබැලීම එනම් තමාගේ ආයු සංස්කාරයේ ගෙවියන කාලයේ සලකාබලා ආයු සංස්කාරය ගෙවයාමට කලින් ර සමාපත්තිය නැගි සිටීවුන අධිෂ්ඨාන කිරීම හෙවත් අධ්‍යාන පරිච්චේදය යන මේ පූර් කෘතියන් හතර කොට නිමවා නේවසංඥා නාසංඥායතන ්‍යානයට සමවිධීයුතුතිය මේ සමවතෙහි ජවන වරක් හෝ දෙවරක් පහළවීමෙන් පසු නිරෝධ සමාපත්තියට පත්වන්නේය විශුද්ධිමමාර්ගය පන්ේය දිස්තක පිටුවෙන් නිසා චිත්ත චෛතසිකයන්ගේ නිරෝධය නම් වූ නිරෝධ සමාපත්තිය අෂ්ට සමාපත්තිය ලැබූ අනාගමී හෝ රහත් උතුමකුගේ භූමයක්ැයි කියනු ලැබේ. සමාපත්ති අටම නොලැබූ අනාගාමීද නොවූ පින්වත් ඔබ එම නිරෝධ සමාපත්තියට ඉතාම ඈතින් සිටින්නේය. තවදුරටත් නියම නාමරූප ධර්මයන් පරමාර්ථ වශය නොදකින නිසා නියම නිවරදි විපස්සනාවකට පත් නොවූ යෝගාවචරයෙකුට එම කිසිවක් නොදනේවායැයි කියන ස්වභාවයට පල සමාපත්තියයි කීම සත්‍යය නොවන්නේය. පල සමාපත්තිය යනු ඇතිවීම නැතිවීම ප්‍රකටව ඇති නාමරූප හේතුඵල සංස්කාර ධර්මයන්හි ඇතිවීම නැතිවීම යන දෙකෙන් තොර. අසංකත ධාතුව නම් වූ ශාන්ත සුන්දර නිර්වාණ ධර්මය අරමුණු කරන්න වූ පල ජවනචිත්ත ප්‍රවාහය බොහෝවාරයක් නැවත නැවතත් පහළවීම් ස්වභාවයයි. මෙහිලා ධතියුත්ත නම් අරමුණු වශයෙන් සංස්කාර ධර්මයන්හි නිරෝධය. ඇතිවීම් නැතිවීම් දෙකෙහි නැතිවීයාම හෙවත් අසංකත ධාතු සංඛ්‍යාත උතුම් නිර්වාණ ධාතුයෙහි පැවැත්මයි. එම ශාන්ත වූ නිර්වාණය වනාහි අරමුණු කළහැකි වූ ආරම්මනික ධර්ම ගණයට ඇත් වෙයි. ඇතිවීම් නැතිවීම් දෙකෙන් තොර අසංකත ධාතු නිර්වාණ ධර්මය අරමුණු කරමින් පහළවන පල ජවන චිත්තුත්පාදහෙවත් ජවනචිත්ත චෛතසික සන්තතියට ප්‍රකටව පවතින්නේය. මේ භාවනාසිත නතරවන්නා වූ සමාපත්ති වර්ගයක් නොවන්නේය. එසේ නමුත් පල සමාපත්ති වනාහි සෝතාපන්නයාගේ පටන් සියලුම ආර්ය ඔතුමන්්ටම අදාළ භූමීන් වන්නේය. සෑම ආරයන් වහන්සේ නමක්ම ආය සත්්‍ය හතර දැන සිටීම ධර්මතාවයක්ම වන්නේය. ආරය සත්‍යය හතර නොදන සංසාර වට්ට දුක්කය නිම නොවන බව. බුදුරජාණන් වහන්සේ සංයුක්තනිකාය පහත් දෙක තුන්සිය දාහතර පිටුවේ ඇති කුටාගාර සූත්‍රය හිලා දේශනා කොට වදාලසේක. විභංග අට්ට කතා වස්සුව පිටුවෙන් මේ සත්‍ය හතර තුළ දුක්ක සත්‍යය හා සමුදේ සත්‍ය යන දෙක වට්ට සත්‍යෝවෙෙත් නිරෝධ සත්‍යහා මාර්ග සත්‍යයන දෙක විවට්ට සත්‍යය නම්වෙේ මේවායින් යෝගාවචර පුද්්‍යලතෙමේ වට්ට සත්‍යය දෙක විපස්සනා භාවනා කර්මස්ථාන වශයෙන් මනසිකාරයට නංවයි විවට්ට සත්‍යයන් දෙක විපස්සනා භාවනා වශයෙන් මනසිකාරයට නොනංවයි අටවාවෙහි පැහැදිලි කොට ඇති පරිදිී යෝගාවචර පුද්ගලයා විපස්ස විපස්සනා භාවනා කර්මස්ථානය වඩන කල දුක්ක සත්‍යය සමුදය සත්‍යය යන ධර්මයන් ප්‍රථමයෙන් සම්මාධිට්ටි ඥානයෙන් සොකීය වශයෙන් වර්තමානව විනිවිධ දැකගනු පිණිස උත්සාහ කළ යුතුය. දුක්ක සත්ත්‍ය යනු කන්දක වගග සංයුක්ත පාලියෙහි කන්ද සූත්‍රය අසූහතර පිටුවේ හා අභිධර්මයේ විභංගපාලියෙහි එකෙහි තැන්වල දේශනා කොට ඇති පරිදි අතීත අනාගත පච්චුපපන්න අජ්්‍යත්ත බහිද්ද ඕලාරික, සුකුම, හීන ප්‍රනීත, දුර සන්තික යන එකොලොස් ආකාරයට බෙදා ඇති උපාස්කන්ධ පහම වෙයි. සමුදේ සත්‍ය යන්නද ඉහත පැහැදිලිකොට දැක්වූ පරිදි. අවිච්ජා තන්හා හා උපාධාන යන හේතුන් විසින් පිරිවරණ ලද්දා වූ සංස්කාරහා කර්ම වෙයි. ඒ නිසා යෝගාවචර පුද්ගලයා දුක්ක සත්‍යය. සම්මාදිිට්ටි ඥානයෙන්, තත්වාකාරයෙන් දැනගැනීම සමුදේ සත්‍යය සම්මාදිිට්ටිඥානයෙන්, තත්වාකාරයෙන් දැනගැනීම සමුදේ සත්‍යය හේතුවෙන් දුක්ක සත්‍ය පහළවීම සම්මාධිට්ටිඥානයෙන් තත්වාකාරෙන් දැනගැනීම යන සම්මාදිිට්ටිඥානයන් ලබාගැනීම සඳහා අතීතය හා අනාගතය අත්නොහැරම මනසිකාරයට නැංවිය යුතු වන්නේය. දුක්ක සත්‍යයට පච්චුපපන්න පංචස්කන්දය පමණක් නොව අතීත අනාගත පංචස්කන්දයන්ද අඩංගු විය යුතුය. තවදුරටත් අඩංගු වියයුතු දෑ වශයෙන් ගැනෙන අවි්චා, තන්හා, උපාධන සංකාර, කර්ම යන අතීත හේතු පහ අතීත පං්චස්කන්දෙහි කොටසක්ම වන්නේය. අතීත හේතුධර්ම නිසා පහළ වූ විඤ්ඥාන නාමරූප, සලා එතන පස්ස වේදනා යන පච්චුපපන්න පලධර්ම පහා දුක්ක සත්‍යයෙහි පච්චුපපන්න කොටස් වන්නේය. පච්චුපපන්නේ පිහිටා ඇති අවිච්චා තන්හා, උපාදාන සංස්කාර කර්ම යන හේතුධර්ම පහා සමුදය සත්‍යයි කියන තැන පච්චුපපන්න පංචස්කන්දයේ කොටසක් වෙයි. තෞදුරටත් පච්චුපපන්න හේතුධර්ම නිසා පසු අනාගතයේ ප්‍රකටවන්නා වූ විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා නම් වූ අනාගත පලධර්ම පහ යන දුක සත්‍ය ධර්මයන්ද අනාගත පංචස්කන්ද කොටසක්ම වෙයි අතීත අනාගත ක්‍රියාවලියන්ද මේ ක්‍රමයට වටහාගත හැකිය. සමුදය සත්‍යය තත්වාකාරෙන් වටහාගැනීම සහ සමුදය සත්‍යය නිසා දුක්ක සත්‍යය ඇතිවීම තත්වාකාරෙන් වටහාගැනීම සඳහාද අතීත අනාගත ස්කන්ධයන් අත නොහැර පරිග්‍රහ කළයුතු වන්නේමය එම දුක්ක සත්‍යය සමුදය සත්‍ය නම් වූ සංස්කාර ධර්මයන් පරිග්‍රහ කිරීමට ඥානයෙන් පරිච්චේද වශයෙන් පිරිසිඳ ගැනීමට පරමාර්ථ ස්වභාවය උතුම් ඥානයට ලක්කර ගත්විට පරමාර්ථ එකින් එක හේතුඵලයන් වශයෙන් සම්බන්ධ වන ස්වභාවය සම්මාදිි්ටි ඥානයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් වර්තමානව විනිවිධ දැකගැනීම සිදුවන්නේය. අතීත අනාගත වර්තමාන යන කාලාත්‍රේහි ඇති හේතු ධර්ම සම්බන්ධය වන සමුදේ සත්‍යයද. පළධර්ම සම්බන්ධයක් වූ දුක්ක සත්‍යයද පරිග්‍රහ කළහැකි විට ායෙන් පිරිසිදු දැනගත්විට එම දුක්ක සත්‍යය සමුදය සත්‍ය ධර්මයන් ත්‍රලක්ෂණයට නගිමින් අකණ්ඩව විපස්සනා කළේතු ඇත එලෙසම වට්ට සත්‍ය නම් වූ දුක්ක සත්‍යය ධර්මය සමුදය සත්‍ය ධර්මය යන මේවා සාර්ථකව අකණ්ඩව විපස්සනා භාවනාවට නැංවීමෙන්ම විපස්සනා ඥානයන්ගේ අවසානයේ ආර්ය පල ඥානයන්ට නිරෝධ සත්‍ය හෙවත් උතුම් නිර්වාණ ධර්මය අරමුණ වශයෙන් ඉදිරිපක්වීම සිදුුවන්නේය. එම ආර්ය මාර්ගඥානයන් සමග එකට මිශ්්‍රව සිටින ආය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍ය වන්නේය එම ආර්ය මාර්ග ඥානයන්ට අර්මුණු වන්නා වූ අසංකත ධාතු නිර්වාණ ධර්මයම නිරෝධ සත්‍ය වන්නේය එම සත්‍ය හතර සම්මාධිට්ඨි ඥානයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් වර්තමානව විනිවිධ දැකගත් විට පමණක් ආරය තත්වයට පත්විය හැකිය. එලෙස උතුම් ආරයන් වහන්සේ නමක් බවට පත්වීමෙන් පසු පළ සමාපත්තියට වැදීමට හැකිය. පින්වත් ඔබ පහත සඳහන් විශුද්ධි මාර්ගයේ විසිහය පිටුවේ පාටය කියවා බලන්න. එහි තේරුම පල සමාපත්තියට සමවැදීමට කැමැති ආර් ශ්‍රාවකති මේේ නිසංසල ශාන්ත තැනකට පැමිණි විට විවිධ අරමුණුවලින් වෙන්වතනිවවාසය කරමින් උද අබ්බය, බංග, බයිතු පට්ටාන ඥානයන් ආදී කොට ඇත්තා වූ නවවදෑරුම් විපස්සනා ඥානයන්හි ශක්තියෙන් දුක්ක සත්‍යය සමුදේ සත්‍යයන සංකාර ධර්මයන් එක එකක් වශයෙන් ත්‍රලක්ෂ්ණයට නංවමින් සාර්ථකව අකණ්ඩව විපස්සනා වශයෙන් භාවනා කළ යුතුවෙයි. උද්ද අබ්බේ ඥාන බංගඥාන ආදී කොට අනුපිළිවෙලින් පහළවන විපස්සනා ඥාන ඇත්තා වූ එම ආර්ශ්‍රාවකයාගේ සන්තානයේ සංස්කාර ධර්ම වශයෙන් අරමුණු ඇත්තා වූ වෙනත් ආකාරයට දක්වතොත් සංස්කාර ධර්මයන්හි අනිත්‍ය ස්වභාවය නැත්නම් දුක්ක ස්වභාවය නැත්නම් අනාත්ම ස්වභාවය වශයෙන් අරමුණු ඇත්තා වූ වෝධාන යැයි කිවයුතු වූ ගෝත්‍රභූ ඥානයින් අවසානයේ අතරක් නොතබා පහළ වන පල සමවත වශයෙන්. නිරෝධ සත්‍යනම් වූ උතුම් නිවන් දහම නැමැති අරමුණ පහළවෙයි. මේ පල සමාපත්තියට සමයදුනු යෝගාවචර පුද්ගලයාගේ සන්තානයේ පල සමාපත්තියට නැඹුරු අවධානය ඇති නිසා. එනම් ශෛක්ෂ ආරය උතුමන්ගේ සන්ත්‍යනයේහිද ආර්ය පල ජවනයෝම පහළවන්නහ ය මාර්ගය පහළ විය නොහැක්කේය ආර්ය මාර්ගඥානයන්ට පැමිණීමට කලින් ඇති ගෝත්‍රභූඥානය නිර්වාණය අර්මුණු කළ ආකාරයට මෙම පල සමාපත්ති අවස්ථාවේ ආර්ය මාර්ගයට පෙරාතුව ඇත්තා වූ වෝධන යැයි නම් කළ යුතු වූ ගෝත්‍රභූ ඥානය ුමක් නිසා නිර්වාණය අරමුණු නොකරන්නේද යන මේ ප්‍රශ්නය සැලකයුතුය බුරුමේ මහාටීකාවි දෙක පන්සි විසිට පිටුවේ පිළිතුර මෙසේය ආර්ය පල ධර්මයෝ වනාහි සංසාර වට්ටෙන් මිදීම සඳහා නෛරයානික ධර්මයෝ නොවන්නනාහ එනම් ආරය මාර්ගෙහි පලයක් පමණක් වන්නේය ආරය මාර්ග ධර්මයෝම සංසාර වට්ටෙන් ගැලවීම සඳහා වූ නිසාම නෛරයානික ධර්මයෝ වන්නහ. ඒ නිසා පල සමාපත්තිය යනු නියම පරමාර්ථ සත්‍ය වූ දුක්ක සත්‍යය සමුදේ සත්‍යයන සංස්කාර ධර්මයන් උද අභ්‍ය ඥාන ආදී ඥාන පරම්පරාවනුව ික් නැංවීම වශයෙන් අකණ්ඩව සාර්ථකව විදසුන් වඩන ආරයන් වහන්සේලාට පමණක් සමවැදිය හැකි සමාපත්තියක් වන්නේය ඉදින් පින්වත් ඔබ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද රූප නාම ධර්මයන් බුදුරජාණන් වහන්සේට පමණක් දැනගත හැකි ශ්‍රාවකයන්ට දැනගත නොහැකියයි පිළිගන්නවාවී හැකිය දැන ගැනීමට භාවනෝ නොකරනවා වියහැක්කේය. පින්වා ඔබ ඇවිට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද එකොලොස් ආකාරයකට පිහිටා ඇති උපාදානස්කඳ පහනම් වූ දුක්ක සත්‍ය ධර්මය නොදැන ගන්නවා නම් වන්නේය. වෙනස් ආකාරයට කිවහොත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද, ධර්ම නාමධර්ම පමණක්වත් නොදන ගන්නවා වන්නේය. විපස්සනාව නම් තවදුරටත් අතීත අනාගත වශයෙන් භාවනා කිරීම නොවෙයි. අතීතය හා අනාගතය විපස්සනාව හා සම්බන්ධ නැහැ යැයි යන මතය දැඩිව ගැනීම අනුව අතීත අනාගත වශයෙන්ද භාවනා නොකරණු විය හැකිය මෙසේ භාවනා නොකිරීමෙන් අතීත හේතුවලින් පච්චුපන්න පළධර්ම පහලවීම හා, පච්චුපපන්න හේතුමගින් අනාගත පළධර්ම පහලවීමද දැන නොගතහැකි වන්නේය. හේතුඵල සම්බන්ධේහෙවත් පටිච්ච සමුපන්න ස්වභාවධර්මය නොදන ගන්නේ විය හැකිය. සමුදය සති හේතුවෙන් දුක්ක සත්‍යය පහළවීම සිදුවන ආකාරය නොදනගන්නවාවිය හැකිය පල සමාපත්තිය වනාහි මෙලෙස නොදක්නාදේ රාශියක් කර ගසාගත් පුද්්‍යලයාට සමවදිය හැකි සමාපත්තියක් නොවන්නේය මේ ගැන ප්‍රවේශම් වන්න ප්‍රඥා ආලෝකය මේතා ප්‍රඥා ආලෝකයට හේතුවන කරුණු සුදුසු පරිදි ලියා දක්වන්නට යෙදනිි. විශේෂයෙන් චතුරුත ධ්‍යානයට පත් වූ විට පැහැදිලි දිදුලන ප්‍රභාස්වර ආලෝකය මතුවන ආකාරයන්ගෙන ලියා දක්වන්නට යෙදුනි. මේ කාරණය සම්බන්ධයෙන් සැක සංකා දුරුකිරීමේ අභිලාශයෙන් ප්‍රඥා ආලෝකය හෙවත් ඥාන ආලෝකය සම්බන්ධයෙන් ලියා පැහැදිලි කරන්නෙමු අගුත්්‍ර නිකා එ දෙක්ක දෙසය හැත්තව පිටුවෙන් බුදුරජාණන් වහන්සේ චතුක්ක නිපාතයේ ආලෝක සූත්‍රයහි සූර්යාලෝකය චන්ද්‍රාලෝකය, ගිනි යාලෝකය ප්‍රඥා ආලෝකය යැයි ආලෝක වර්ග හතරක් ඇති බව දේශනා කොට ඇතිසේක එම සතර ආලෝකය තුල්ලද ්‍රඥ ආලෝක හතරක් ඇති බව අංගුත්තර ටීකාවේ තුන එකසිය හැත්තහත පිටුවෙයි පචලාය මාන සූත්‍ර විග්‍රහයෙහිලා පැහැදිලිකොට ඇත්තේය මෙම විස්තරය වඩාත් පැහැදිලිවීම සඳහා මූලික පාලි අටවා විස්තර හා සම්බන්ධ කොට තවදුරටත් පැහැදිලි කොට දැක්වී යුතුය පචලාය මාන සූත්‍රය උපුටා දැක්වීම ංගුත්‍රනිකාය හතර ආරසිය හැපිටුවෙන්. මොග්ගල්ලානේනි මේ ස්ථානෙන්නගෙට ජලයෙන් ඇස් සෝදාගෙන ඒ මේ දිසාවල් බලන්නා වූ තරු එලිද බලන්නා වූ ඔබගේ මිද්ධය දුරු නෝවනිනම් මොගගල්ලානේනි මෙලෙස දුරුනොවීම හේතුකොට මිද්ධ ධර්මය දුරුකිරීමට හේතුවන ආලෝක සංඥාවට එනම් දිවස්නුවන ලබාගැනීමේ අපේක්ෂාවෙන් භාවනා කළ යුතු ආලෝක සඥාවට මනසිකාරය යොදවන්න දිවා ආලෝකය නම්බූ සඥාවට අධිෂ්ඨාන කළ යුතුය මේ විදියට රාත්‍රී කාලයේදීත් ආලෝක සඥාවට අධිෂ්ටාන කරන්න ඔබ රාත්‍රී කාලයේදීත් ආලෝක සඥාවට අධිෂ්ඨාන කලාසේම දිවා කාලයේදීද එම ආලෝක සඥාවට අදිිෂ්ටාන කරන්න මෙලෙස මිද්ධය දුරුකොට සිතට හාත්පසින් කරදර කරන කෙලෙස් ධර්ම නොමැති සිතින්, දිබ්බචක්කූ අභිඤ්ඥා අපේක්ෂාවෙන් භාවනා කළයුතු වූ ඥානාලෝක සහිත සිත වඩන්න. මෙලෙස භාවනා කරමින් සිටින ඔබගේ සන්තානයහි මිද්ධ ධර්මය දුරුකිරීමේ හේතුව සහිත වූවා වන්නේමය. මෙහිලා වටහාගත යුත්ත නම් මෙයයි. මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සෝවාන් තත්ත්වයට පත්වීමෙන් පසු ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ධ ලබා මගද දේශයේ කල්ලවා මුතනම් ග ගොදුරුගම කොට ගණ වනාන්තරයක දින හතක් නොනැවතී ඉතාමත් උග්‍රලෙස භාවනාවට උත්්‍රහ කළ නිසා වෙහෙසට පත්වී. සත්වන දවසෙහි නිදකිරමින් පර්යංකයේ වැඩසිටිසේක මේ අවස්ථාවහි බුදුරජාණන් වහන්සේ වැඩමකොට පචලායමාන සූත්‍රය දේශනා කරන්නට යෙදුණී. එහි සඳහන් ධර්ම අතරින් මේ වනාහි මිද්්‍යය දුරලීම සඳහා වන අයවන ක්‍රමයයි. මෙම හයවන උපදේශය වන්නේ ආලෝකයෙන් ප්‍රභාස්වර වූ සිතක් වැඩීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළසේක අටුවා ටීකාවන්හිීද එම සිත දිවස්නූන ලැබීම සඳහා අවධානය යොමු කළේතු ඥානාලෝකයේ සහිත වූ සිත ඇැයි පැහැදිලි කොට ඇත තීන මිද්්‍යය බැහැරකිරීම සඳහා වූ ආලෝකයද එහිවන්නේය එහි ආලෝක කසින හේතුවෙන් පූ ආලෝකේද ඇත. අනිත් කසිනයන් වැඩීම හේතුකොටගෙන විශේෂයෙන් තේජෝ කසින හා ඕදාත කසින වැඩු හේතුවෙන් පහළ වූ ආලෝකයේද ඇත. එම ආලෝකසින තජෝසින ඕදාත කසින හේතුවෙන් පහළ වූ ආලෝකය දිබ්බචක්කු අභිඤ්ඥාවට අවශ්‍ය ආලෝකය වන්නේය විුද්ධ මාර්ගය තුන්සි විශසපිටුවෙන් මෙම ආලෝකයන් දිවාරාත්‍රී දෙකෙහි සමානව පෙනෙන අයුරුවෙන් මුළු දවසම එනම් මුළු රාත්‍රයක්ම වගේ ප්‍රභාස්වර වනු පිණිස අධිෂ්ඨාන කිරීමට දුුදුරජාණන් වහන්සේ අනුශාසනා කළසේක මෙතනදී ටීකාචාරයන් වහන්සේ ආලෝකය කොටස් හතරකට බෙදා ඇත්තේය ා ආලෝක වර්ග හතර එක තීනමිද්ද විනෝධන ආලෝක එනම් තීන මිද්දය බැහැර කළ හැකි දිබ්බ චක්කු අභිඤ්ඥාව අපේක්ෂාවෙන් වැඩිය යුතු විශේෂයෙන් ආලෝක කසින හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාව හා දිබ්බ චක්කු අභඤ්ඥාව හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාව දෙක කසිනාලෝක මනා කොට වැඩූ ආලෝක කසිනයේ මෙන් කසින භාවනා හේතුවෙන් පහළ වූ ආලෝකය තුන පරිකම්ම ආලෝක පරිකර්ම භාවනා හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාවය හතර උපක්කිලේ ස ආලෝක විපස්වනා ඥානයහි තරුණකම නිසා පහළ වන උපක්කිලේස ආලෝකය මේ ආකාරයට ඥානාලෝක හතරක් ඇත මේවා ඥානය හේතුවෙන්ම පහළ වූ ආලෝකයෝ වන්නහ මෙවන් ආලෝක ප්‍රභාවන් පහළවන්නා වූද පවතින්න වූද සිතට සප්පාසං චිත්තා එනම් ප්‍රභාස්වර ආලෝකයේ සහිත සිතයයි බුදුරජාණන් වහන්සේ දේශනා කලසේක ඉහත සඳහන් පච්චලායමාන සූත්‍රය, ආලෝක කසින භාවනා ඥානයේද තිබ්බචක් වු අභිඥ්ඥා ඥානේද සමග යෙදෙන සිත විශේෂයෙන් අවධාරණය කොට ඇත මෙම ආලෝක ප්‍රභවේ ඇති සිත වැඩීමට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ සේක. තෞදුරටත් ඉහත සඳහන් ඥානාලෝක හතර අතරින් පරිකම්ම ආලෝක නම් පරිකර්ම භාවනා හේතුවෙන් පහළ වූ ආලෝකෙහි එක උපචාර සමාධී අර්පනා සමාධයන මේවා ඉදිරියේ ඇති පරිකම්ම දෙක අභිඤ්ඥාවන් ඉදිරිියෙහි ඇති පරිකර්ම තුන ආය මාර්ගය ඉදිරිී ඇති පරිකර්ම යන ලෙසට පරිකර්ම තුන් ආකාරයකි සමත කොටසහි පරිකර්ම සමාධ උපචාර සමාධී අර්පනා සමාධි සහ පරිකර්ම භාවනා උපචාරභාවනා, අර්පනාභාවනායයි සමාධි තුන්නාකාරයදද භාවනා තුන්නාකාරයදද ඇත මෙම පරිකර්ම සමාධයටම කනික සමාධියයයි විසුද්ධිමක්ග අටුවාවෙෙහි විවහාරවෙයි එකසිය හත පිටුව බලන්න. මෙ කනික සමාධිය උපචාර සමාධිය හා ආසන්නේ ඇති උසස්ම මට්ට මේ සමාධයක් වන්නේය. පරිකර්ම භාවනා හේතුවෙන් කනික සමාධිය පහළවන්නේය මෙම පරිකර්ම භාවනා සමාධිය හා සම්බන්ධ ඥානය හේතුවෙන්ද ආලෝක ප්‍රභාව මතුවීම් සිදවෙයි. එයට පරිකර්ම ආලෝකය යැයි කියනු ලැවේ. වරටත් දිබ්චක් වු අභිඤ්ඥාව සඳහා පාදක වන්නා වූ පරිකර්ම භාවනා ඥානය නිසාද ආලෝකය මතුවීම වන්නේය. පරිකර්ම ආලෝකයේ යැයි ඒටද කියනු ලැබේ. දිබ්බචකු අභිඥාව කැමති යෝගාවචරයා කසිනය අරමුණුකොට අභිඤ්ඥාවන්හි පදනම වන්නා වූ පාදක ද්‍යානය සියලු ක්‍රමයන්ට අනුව එනම් දාහතර ආකාරයකට තිබ්බචක්කු අභිඥාවට භාවනාසිත යමුකොට ඒ ලැබෙනතෙක් වැඩිය යුතුය. තේජෝ කසිනය ආලෝක කසිනය ඕදාත කසිනය යන කසින තුන්න තුළින් එක කසිනයක් දිබ්බචක්කු ඥානය පහළවීමට ආසන්න හේතු ධර්මයන් වශයෙන් වැඩියයුතුය. මේ කසිනතුන අතරින්ද ලෝක කසිනය වනාහි දිබ්බචකු අභිඤ්ඥාව සඳහා ඉතාමත් සුදුසු වන්නේය. උපචාර ධ්‍යන අරමුණුවන ලෙසට කසින මණ්ඩලය වඩා එය පතුරුවන්න. මෙසේ පැතිරවූ කසින අරමුණ අර්පනා ධ්‍යානේතෙක් නොවැඩිය යුතුය. අර්පනාධ්‍යානේතෙක් නොවඩා නතර කළයුතුය. ඇත්තය. එම කසින අරමුණ උපචාර ධ්‍යානයට පත්පනතෙක් රිකර්ම නොකළ පුද්ගලයාගේ සන්තානයේද අභඤ්ඥාවහි ශක්තියෙන් අරපනාධ්‍යානය සම්පූර්ණ නොවන්නේය ඉදින් මේ කසින අරමුණේ ඉදින් මේ කසින අරුණ ධ්‍යානයේ ශක්තියෙන් අර්පනාවට පත්වන්නේ නම් එම කසින අරමුණ අභිඤ්ඥාපාදක ධ්‍යානයට පමණක් ආධාරක අරමුණ වීහැකය අභිඤ්‍යාවට පත්වීම සඳහා වූ පරිකර්මයට ආධාරක අරමුණ විය නොහැක්කේය. ඒ නිසා යෝගාවචර පුද්ගලයා එම ආලෝක කසිනේද තේජෝ කසිනේද. ඕදාත කසිනේද යන මේවා අතුරෙන් එක කසිනයක්. උපචාර සමාධියයට පත්මනතෙක් භාවනා කොට එම කසින පටිබාග නිමිත්ත කැමති තරම් පතුරුවයි. විසුද්ධිමාර්ගය තුන් සය විස්සපිටුව මහාටීකාව දෙක හාරසිය විසියක පිටුවෙන්. මහාටීකාව දෙක හතුලිස් දෙක පිටුවෙන්. උපචාර සමාධිය එනම් උපචාර ධ්‍යානය තුළදී ඉතා ප්‍රභාස්වර දීප්තිමත් කසින පටිභාග නිමිත්තා අරමුණු කොට ඇත. යෝගාවචරයා මෙම උපචාර භාවයහි නතර වී, කසින පටිබාග නිමිත්ත මුණ වැඩීම පිණිස කටයුතු කළ යුතුය. විශේෂයෙන් ආලෝක කසින පටිබාග නිමිත්ත වැඩීම පිණිස කටයුතු කළ යුතුය. මෙසේ වැඩීම සඳහා කටයුතුළ කසින මණ්ඩලය පැතිර වූ ප්‍රදේශය තුළ පමණක් පිහිටා ඇති රූපාරම්මණයන් බැලියයුතුය. කසින මණ්ඩලය පැතිරවූ ප්‍රදේශයෙන් පිට පිහිටා ඇති රූපාරම්මණයන් බලන්නා වූ යෝගාවචරයෙක් වෙයි නම් හේ පරිකර්මවාරය ඉක්මවා සිටියේය මේ වැරැද්දකි මෙහිදී පරිකම්ම යනු ආලෝක කසිනය නැත්නම් තේජෝ හෝ ඕදාත කසිනයන් යන මේවායේ නිමිත්තෙහි අරමුණ ගනිමින් සිටින උපචාර ධ්‍යානයයින් එම උපචාර ්‍යානේද උපචාර සමාධියද කසින ආලෝකයෙන් පිටත ඇති රූපාරම්මණයන් බලන්නා වූ පුද්ගලයාගේ සන්තානයහි පහළවිය නොහැක්කේය. විවිධ බහිද්ධ අරමුණු විශෙහි සිත විසිරයාම මෙයට හේතුවයි. යෝගාවචර පුද්ගලයාට වනාහි කසිනාලෝකයේ ශක්තියෙන් පමණක් විවිධ රූපාරම්මණයන් දැක ගැනීමට හැකිය.සි යන්න ද අභඤ්ඥාාවහි පාදක පරිකර්මය හේතුවෙන්ම මතුවිය යුත්තේය. එම නිසා කසිනාලෝකය හා උපචාර ධ්‍යාන යන දෙකම පරිකර්මය පහළ නොවීම නිසා. එනම් පරිකර්ම වාරය ඉක්මවීම නිසා පහළවිය නොහැක්කේය. මෙලෙස පරිකර්ම වාරය ඉක්මමීම නිසා ආලෝකේද නොපෙනී යන්නේය. එකල්හි ආරම්මනයෝද අප්‍රකට වන්නාහ ආලෝක ප්‍රභාවට බාහිරින් පිහිටා ඇති රූපාරම්මන බලන්නා වූ යෝගාවචර පුද්ගලයා පරිකර්ම වාරය ඉක්මවා සිටියේය. එම පුද්ගලයාගේ සන්තානයහි කසින පටිබාග නිමිත්ත අරමුණු කොට ඇති ඥානය පහළවිය නොහැකිය. ඒ නිසා විවිධ රූපාරම්මන අප්‍රකටවීම සිදුවන්නේය පහසින පටිබාග නිමිත් අරමුණකොට ඇත්තා වූ ඥානය පහළ නොවීම නිසා ඥානය හේතුවෙන් පහළවන ප්‍රභාස්වරයද නොපෙනීයයි. ප්‍රභාස්වර ආලෝකයෙන් ඇතිනිසා විධ වූ රූපාරම්මන නොපෙනීම සිදුවන්නේය විශුද්ධි මාර්ගය තුන් සය විස්ස මහාටීකාව දෙක හාරසිය විසියක පිටුවෙන්. මෙලෙස රූපාරම්මන නොපෙනනීගිය විට ෝගාවචරයා නැවත නැවතත් අභญ්ඥාඥානයේ හේතුව වන්නා වූ පාදක ධ්‍යානයටම සමවැදිය යුතුය පසුව එම පාදක ධ්‍යානයෙන් නැගීසිට ආලෝකය පතුරුවන්න ආලෝක කසින මණ්ඩලය පතුරුවත්ම ආලෝකය හෙවත් ප්‍රභාස්වරය පැති්‍රවීමද ඒහා සමගම සිදුවන බව සිහට ගන්න තේජෝ ඕදාතයන කසිනද මෙලසමය මෙපමන ප්‍රමාණයකටයැයි පිරිසිඳ කසින මණඩලය වැඩීමට කටයුතු කරයිද පැදි්‍රවීම කරයිද එපමන ප්‍රමාණයටම ශක්තියෙන් සම්පූර්ණ වූ ආලෝකය පහළවන්නේය දැක්වූ ක්‍රමේයට අනුව ක්‍රමාණුකූලව අභ්‍යාස කළ විට ආලෝකයේ ප්‍රභාස්වර ශක්තිය සම්පූර්ණ වන්නේය තහවුරු වන්නේය කාලේද දීර්ග වන්නේය මෙලෙසට ක්‍රමාණුකූලව අභ්‍යාස කරනවා යනු මෙසේය අභිඤ්ඥාඥානෙහි පාදක හේතුව පහළවන්නා වූ පාදක ධ්‍යානයට නැවත නැවත සමවැදී එන් නැගී සිට අකණ්ඩව ආලෝකය පැතිරවීමෙන් ආලෝක ශක්තිය සම්පූර්ණ වන්නේය තහවුරු වීමද සිදවෙයි කාලයද දීර්ගවයි. ඒ අවස්ථාවෙහි මෙ පමණ ප්‍රදේශයක ආලෝකය පැතිරේවා යයි මෙලෙසට ප්‍රදේශය පිරිසිඳ අධිෂ්ඨාන කරයි. මෙලෙස පිල්සිදකත් ප්‍රදේශයේ නැති නම් අධිෂ්ඨාන කළ ආලෝකය පැතිර සිටින්නේය. සම්පූර්ණ දවසමවුවෝද වාඩිවී සිට භාවනා කරන දිබ්බචක්කු අභිඤ්ඥාවලත් පුද්ගලයාට විවිධ රූපාරම්මන දැකීම සිදුවන්නේය විශුද්ධ ර්ගය තුන්ශය විස බටුවෙන්. මේ දැක්කූ ක්‍රමේට අනුව ක්‍රමාණුකූලව පිළිපදින යෝගාවචර පුද්ගලයා. අභි්ඥා ඥානයෙහි මූල හේතුව වන්නා වූ පාදක ධ්‍යානයට නැවත නැවත සමවැදී. පටවි ආපෝතේජෝවායෝ නීලපීත ලෝහිත ඕදාත යන කසින අටෙන් එකක් බැගින් සමාපත්ති අටම ලැබෙන ලෙසට සියල්ල දාහතර ආකාරයකට නැවත නැවත ධ්‍යානයන්ට සමවැදී තවදුරටත් විශේෂයෙන් ආලෝක කසිනය අරමුණු කරන හතරවන ධ්‍යානයට නැවත නැවත සමවැදී අවිඤ්ඥාවෙහි මූල හේතුව වන්නා වූ ඒ ඒ පාදක ධ්‍යානයන් නැගිට අකණ්ඩ වූ ආලෝක ප්‍රභාවයන් පැතිරවීමෙන් ලෝක ප්‍රභාව ශක්තියෙන් සම්පූර්ණ වන්නේය. දීර්ග කාලයක් තහවුරුවන තත්ත්වයට පත්වන්නේය. මෙසේ වීමෙන් එම ආලෝක ප්‍රභාස්වරය පැතිරීගිය ප්‍රදේශය තුළ ඇති රූප අරමුණු බොහෝ කාලයක් යෝගාවචර පුද්ගලයාට පෙනෙමින් පවති. මේ නිසා ඉහෙත සඳහන් ලෙසට අටුවාචාරයෙන් වහන්සේ කරුණු පැහැදිලි කර දක්වා ඇත මහා ටීකාවේ දෙක හාරසිය විසයක පිටුවෙන්. මේ ආලෝකය අභඤ්ඥා ඥානයෙන් පහළවීමට පෙරාතුව පහළවන්නා වූ පරිකර්ම ආලෝකයයි. එසේම ආය මාර්ගයට පෙරාතුව ඇති පරිකර්ම ආලෝකයද ද ඇත්තේය. විශුධමාර්ගය පන්සිය තුන පිටුවෙහි අනුලෝම ඥාන කතාහි ර්ය මාර්ගයහි පහළවීමට පෙර ඇත්තා වූ මාර්ගවීතියෙහි පරිකර්ම උපචාර අනුලෝම යන නම් ඇති කාමාවචර ජවන තුන්වර්ගයක්, ආර්ය මාර්ගඥානයහි පරිකර්ම අවස්ථාවේ යෙදී ආර්ය මාර්ගඥාන පහළවීම සඳහා සකස්කොට දෙන නිසා. ඒවාට පරිකර්ම යයිද කිවහැකි බව විස්තර කොට ඇත පරිකර්ම නම් වූ විපස්සනා ඥාන හේතුවෙන්ද ආලෝකය ප්‍රභාස්වරය පහලවීම සිදුවන්නේමය. මක් නිසාදයක්ත් අධිචිත්ත නම් වූ උතුම් වූ සමත භාවනා සිතට හා විපස්සනා භාවනා සිතට ආලෝක ප්‍රභාස්වර පහළවී කිරීමට ශක්තිය ඇති නිසාය. අටුවාවන්හි අධදිචිත්ත සූත්‍රය යැයි නම්කොට භාවිතා කෙරන පහත සඳහන් නිමිත්ත සූත්‍රයේ ඔපුටා දැක්වීම කියවා බලන්න නිමිත්ත සූත්‍රයේ ඔපුටා දැක්වීම අංගුත්‍රණිකා එක හාරසිය පනස් හය පිටුවෙන්. මහනෙන අවස්ථාවෙහි අධිචිත්ත නම් වූ උතුම් සමතභාවනා සිතහා විපස්සනා භාවනා සිත වඩන යෝගාවචර මහනතිමේ සමහරවිට සමාධිය වැඩීම සඳහා වූ නිමිත්තට එනම් සමාධිය සඳහා වූ ධර්මයට සිත යොමු කරවයි. සමහරවිට වීරය පහලවීම සඳහා වූ නිමිත්තට එනම් වීරය පහළ වීයුතු ධර්මයට සිතයොදවයි. සමහරවිට උපේක්ෂාව පහලවීම සඳහා වූ නිමිත්තට නැත්නම් උපේක්ෂා පහලවීම සඳහ වූ ධර්මයට සිත යොදවයි. මෙලස මනසිකාරය යොද්ධන භික්ෂුවකගේ සිත මුරුදුදවන්නේය. ඒ ඒ සමත භාවනා විපස්සනා භාවනා කෙරෙහි කර්මණ්්‍යද වෙයි. ආලෝකේද දීප්තිමත්ව පහළවන්නේය. බිදිය යන භාවේද නැත. ආශ්්‍රව ධර්ම දුරුකිරීමට සිත සම්යක් ලෙස පිහිටා සිටි. අටුවා කතාවන්හි පරිසුද්ද පරිෝදාාත පබස්සර යන වචන වරින්වර, පරියාය වචනහෙවත් සමාන අර්ථ දක්වන වචන වශයෙන් උපයෝගි කරගනිී, පී නගරේ මහා සයාඩුව තෙරුන් විසින් කියනලද විශුද්ධි මාර්ගයේ භාව සන්නේය තතිය බාගේ පිටුවංක දොළහි පබස්සරේ එනම් දීප්තිමත් ආලෝකය ඇත්තේ පබස්සර යන වචනය පරිවර්තන කොට ඇත. සියලුම උතුම් වූ සමත භාවනා සිහා විපස්සනා භාවනාසිත් හේතුවෙන් දීප්තිමත් ලෙස බබලන ආලෝකය පහළවිය හැකි බව ි අටුවා ටීකාවන්හි දක්වන ලදී. සබ්බාය ආලෝකෝ ඥානං සමුට්ඨානෝව මේ ආලෝක සියල්ල ඥාන හේතුවෙන් පහළ වූ ආලෝකයෝ වෙත් අංගුත්‍ර නිකාය ටීකාව තුන එකසේ ඇැත්තාට පිටුවෙන්. යන පැහැදිලි කිරීමට අනුව ඥානයේ නිසා පහළ වූ සියල්ලම ඥාන ආලෝකයෝම වන්නාහ ඥාන ආලෝකය යනු. ඥානාලෝක ප්‍රභාවය යනු කුමක්තැයි විග්‍රහ කළ යුතු ඇත. මේට පිළිතුරු විසුද්ධිමක්ග මහාටීකා දෙවන කොටසෙහි උදයක්්බේ ඥානකාණ්ඩේ උපක්කිලේස කොටසෙහි තුළ පැහැදිලි කොට ඇත. එම පැහැදිලි කිරීමට අනුව මෙය උදයක්බේ ඥානයේ හේතුවයෙන් මතුවී පැමිණි ආලෝකයේ විස්තර විග්‍රහ කරන කතාවක් වන්නේය. මෙම විස්තර කතාව ටීකාචාරයන් වහන්සේ ලක්ඛනාහාර නෙත්ති ණය මගින් විස්තර කොට ඇති බව සලකාගත යුතුය. ඥානයේ හේතුවෙන් පහළ වූ ආලෝකය හා සමාන වූ උපක්කිලේස ආලෝකයෙහි තිීනමිද්ද විනෝධනාෝකය කසිනාලෝකය පරිකර්මාලෝකය යන මේවාද එකතුකොට ලක්කනහාර නෙත්ති ණය ක්‍රමේට අනුව එහිලා විස්තරකොට ඇත්තේය. මේ සතරාකාර ආලෝකය වනාහි ඥානයේ නිසාම පහළ වූ ප්‍රභාාවූ වන්නහ. උතුම් වූ සමත භාවනාසිත් විපසනා භාවනාසිත් සියල්ලද හේතුවෙන් ප්‍රභාස්වර දීප්තිමත් ආලෝකයක් පහළවීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් කරනලා ද දේශනාවන් ගැනද සැලකලිමත් වන්න. විශුද්ධිමක් ගහ මහාටීකාවී කරන පැහැදිලි කිරීම මෙසේය. විපස්සනෝ බාස ඒවත් විපස්සනා ඥාන ආලෝක ප්‍රවාවය යනු විපස්සනා සිත නිසා පහළවන්නා වූ චිත්තජ ට්ටම රපතු ඇතුළත්ව ඇති ඉතා ප්‍රභාස්වර වූ වර්ණධාතු එම් රූපාරම්මනෙහි ආලෝකය සහ ස්වසන්තානයහි වැටිගත්තා වූ එනම් එම චිත්තජ රූපකලාපයන් හි පිහිටා ඇති තේජෝධාතු උතු හේතුවෙන් වන්නා වූ තුජ ඕජට්ටමක රූපයන්තුළ අඩංගුව ඇත්තා වූ දීප්තිමක් වර්ණධාතු එනම් රූපාරම්මණයන්හි ආලෝකය වන්නේය බුර්ම මහා ටීකා දෙක දෙසිහතලිස් අටපිටුවෙන්. පැහැදිලි කිරීම පපු කුහරය තුළ පිහිටා ඇති හදයවත්තු රූපය මර්ත රැඳී පහළවන්නා වූ සිතක් සිතක් පාසා උත්පාද කාලයේ සිටම අකණ්ඩව ඕෝජාව අටවෙනි කොට ඇත්තා වූ චිත්තජ ඕජට්ටමක රූපයෝ නැතිනම් රූප කලාපයෝ ඇත්තාහ. සිත් එක එකක් පාසා චිත්තජ ඕජට්ටමක රූප කලාප ඉතා විශාල ප්‍රමාණයක් විය හැකිය. හදේ වත්තුව මත නැදී ඇත්තා වූ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා උත්පාද කාලයේ සිටම අකණ්ඩව එම චිත්තජ රූපයන් පහළවීම සිදුවන්නේමය. එම චිත්තජ රූප කලාප එකකක් විග්‍රහ කොට බැලූ කල පටවි ආපෝ තේජෝවායෝ, වර්ණගන්ධ රස ඕෝජායයි, රූප ස්වභාව ධර්මයෝ අට ආකාරයක් එක එකක් වශයෙන් පිහිටා ඇත්තා. සිත හේතුකොට පහළවන නිසා චිත්තජද ඕජාව අටවැනිි කොට ඇති නිසා ඕෝජා අට්ටමකද යන ලෙස මේ පද එකතුකොට චිත්තජ ඕජට්ටමක යැයි කියනු ලැබේ. මෙම රූප අටාකාරෙහි අඩංගෝ ඇති වර්ණධාතුවට රූපාරම්මණය යැයි කියනු ලැබේ. විපස්සනාසිත හෝ සමත භාවනාසිත හේතුවෙන් පහළවන්නා වූ රූපකලාප තුළ පිහිටා ඇති පාරම්මණයක් වේ නම් එය බාසුර රූපයක් ෙත් ඉතා දීප්තිමත් රූපආරම්මණයක් වන්නේය. සංලක්ෂය හෙවත් පටිසන්දි සිතවනාහි රූපයන් පහළ කිරීමට අපහෝසත් වේ යයි කියන කියමන අනුව මේ ගැලපෙන්න්නේය. චෘතිචිත්තය අතරීින් හතාතන් වහන්සේලාගේ චුතිචිත්ෙහි ද රූපයන් පහළ කිරීමේ හැකියාව නැතිය යන්න මේ කියමනද අනුව ගැලපෙන්නේය. ඉතිරි චුතිචිත්තවලින් චිත්තජ රප පහළ කළ හැකිද නොහැකිද යන්න ගැන පොත්වල මතවාද බොහෝ ඇත්තේය. මෙම බාසුර රූපහෙවත් ප්‍රභාස්වර රපාරම්ම චිත්ත රූප කලාපයක් පාස අඩංගුවන බැවින් චත්තජ රූප කලාප සංඛ්‍යාව අධික නම් ඒ අධිකවීම අනුවම දීප්තිමත් රූපාරම්මණයන් සංඛ්‍යාවද අධික වන්නේය එම රෝපාරම්මණයන් හි දීප්තියද ඥානයේ ආනුභාවෙන්ම දීප්තිමත් වන්නේය ඥානයේ අනුභාවය මහත්වන්නේ නම් එපමනටම රූපාරම්මනයද දීප්තිමත් වෙයි ඥානයේ ආනුභාවය මදවන්නේ නම් රූපාරම්වනේද දීප්තියෙන් අඩුවවෙයි සමත භාවනාසිත්හී හා විපසනාභාවනාසිත්හි ඒ ඒ සමතාරම්වන විපසනාරම්මණයන් අරමුණකොට මතුවී ආ නාමධර්ම සමූහයෝ සාමාන්‍ය වශයෙන් තිස් හතරක් වෙති. එනම් ප්‍රථම්‍යාහි ධ්‍යානනාමධර්මති සතර දවිතිය ධ්‍යානහි ධ්‍යානනාම ධර්ම තිස් දෙක තෘතිය ද්‍යානයහි ධ්‍යානාම ධර්ම තිස් එක චතුෘතා අධ්‍යානයහි ධ්‍යානනාම ධර්ම තිස් එක. මෙහිදී කරුණා ධ්‍යානයහි කරුණාව අඩංගුවීම නිසා ධ්‍යානනාම ධර්ම තිස් පහ තිස්තුන තිස් දෙකයි. මුදිතාධ්‍යා මුදිතාව අඩංගුවීම නිසා ධ්‍යනනාම ධර්ම තිස් පහ තිස්තුන තිස් දෙක වශයෙන් ගන්න විපසනාසි ඥානය හා ප්‍රීතිය ඇතිනැති බව අනුව නාමධර්ම තිස්හතර තිස්තුන තිස් තිස් දෙක යැයි එක එකක් වශයෙන් පවතින්නේය මෙම නාමධර්ම සමූහ තුළ බොහෝසයිෙන් ප්ඥීද්‍රිය චෛතසික යැයි කියන ලබන ඥානය ප්‍රඥ්ඥාව අඩග වන්නේය මෙම ඥානෙහි ආනුභාවය මහත්නම් මහත්බවද ආනුභාවය කුඩානම් කුඩාවටද රූපාරම්මනියෝ දීප්තිමත් වන්නහ. තෞදුරටත් මෙම චිච්චද ඕජට්ටමක රූප කලාප එක එකක් පාසා තේජෝධාතුවද අඩංගු වන්නේය උතු යැයි ට කියනු ලැබේ. එම තේජෝධාතුවද උතුද නව උතුජ ඔයජට්ටමක රූපකලාප පහළ කරන්නේය. විපස්සනා හෝ සමත භාවනා සිද්‍යති අනුභාවය මහත්නම් චිත්තජ රූප කලාප එකේ එකක් තුළ පිහිටා ඇති එකම තේජෝධාතුව එනම් උතුට ස්වකීය ටිති කාලේතෙක් උතුජ ෝජට්ठමක රූප කලාප බොහෝ ප්‍රමාණයක් නිපදවිය හැකේය මේ ඕජට්ටමක රූප කලාපයක් කලාපයක් පාස අඩගුවන වර්ණනම් වූ රූපාරම්මණයද බාසුර රූපයක් එනම් ඉතා දීප්තිමත් රූපාරම්මනයක්ම වන්නේය මෙම රූපාරම්මනයහි දීප්තියද ඥානෙහි ආනුභාවය මහත්නම් මහදද කුඩානම් කුඩාදවෙයි මෙම උතුජරූප සන්තති පතිත උතු සමු්ட்டාන එනම් ස්වකීය රෝප සන්තති වලියෙහි එන්නා වූ උතුජරෝප යයි මහාටීකාචාරයන් වහන්සේ භාවිතා කරන්න සන්ලක්ෂය එනම් සන්තති පතිත උතු සමුට්ටාන යනුවෙන් ස්වකීය රූප සන්තති ප්‍රවාහයේ එන්න වූ උතු සමුට්ටාන රූප අදහස් කරන බැවින් ස්ොකිය රූප සන්තතියම වූ වැඩෙන්න්නා වූ කම්මජ රූප කලාපයන්තුළ පිහිටා ඇත්තාා වූ කම්මජ තේජෝධාතුවද ආහාරජ රූප කලාපයන්තුළ පිහිටා ඇති ආහාරජ තේජෝධාතුුවද යැයි කියනු ලබන්නා වූ තජෝධාතු තු හේතුවෙන් පහළවන්නා වූ උතුජරූපද මෙහි ඇතුළත් යැයි භාර නොගනු මෙෙනවි විපස්සනා හෝ සමතභාවනා සිද්හ මිශ්්‍රව වූ උතු සමුට්ඨාන රූපයන් පමණක් මෙහිදී විස්තර කරන බැවින්. චිත්තජ තේජෝධාතු උතු හේතුවෙන් පහළවන්නා වූ උතු සමුට්ඨාන රූපයන් පමණක් මෙහිලා අදහස් කෙරේයැයි දතයුතුයි. මෙලෙස වන්නේ නම් කම්මජ රූප කලාපයන් හි ඇතුළත්තුන රූපාරම්මනද කම්මජ තේජෝධාතව හේතුවෙන් වන්නා වූ උතුජ රූපයන්තුළ ඇත්තා වූ රූපාරම්වනද ප්‍රභාස්වර නොුවන්නේ දැයි ප්‍රශ්න වියහැක්කේය මේ කොටස අතීතකම්ම හා සම්බන්ධය සමත භාවනාසිත් විපස්සනා භාවනාසිත් හා සම්බන්ධ නැත. සන්තාානයේ ඇති අ්‍යේ ීත කර්ම ශක්තිය හේතුවෙන් ශරීර ප්‍රභාව දීප්තිමත් වූවාසේ සලකාගන්න. එහෙත් ශරීරකූඩුව තුළ සහල් පිටිහා කහකුඩු මනාව මිශ්්‍රකොට ලූවාක්සේ රූප කලාප එකක් තවරෝප කලාපයක් හා ඉතා සමීපව ගැටමින් ඉදිරිිය හා පසුපස සම්බන්ධ වෙමින් අකණ්ඩව නැවත නැවතත් පහළවන්නා වූ අවස්ථාවෙහි ගෙයක් දරුණු ගින්නකින් දැවෙනවිට ඉතා සමීපව ගැටමින් තිබෙන අනිෙකුත් ගේකටද ගින්න පැත්‍රියන්නාක්සේ සමත භාවනාසීතහා විපස්සනාභාවනාසිත් හේතුවෙන් වන්නා වූ චිත්තජ රූපයන්හි රූපාරම්මනද ඒයි නැවත පහළවන්නා වූ උතුජ රූපයන්හි රූපාරම්මනද. අනිකුත් උතුජ රූපයන්ගේ රූපාරම්පන සමග මිශ්්‍රව දිදුලමින් පැවතිය හැක්කේ මේ නිසා යෝගාවචර පුද්ගලයා ශරීරයේ අධ්‍යාත්මික වහා බාහිරව හාත්පස දස දෙස ආලෝකයන් දකිමින් සිටින්නේය එම පැහැදිලි ආලෝකය පරමාර්තයන් දැකගැනීම සඳහා කොටස් වශයෙන් බෙදා වෙන්කර ගැනීමට කලින් එලෙස දැකීම වන්නේය පරමාර්ථ රූපධර්මයන් පරිග්‍රහ කළ හැකි අවස්ථාවේ දී ආලෝක වනාහි සමත හෝ විපස්සනා භාවනාසිත් හේතුවයෙන් වන්නා වූ ඕජට්ටමක රූප කලාපවලින් පහල වන්නා වූ උතුජ රූපකලාප සමූහ ස්වරූපයෙන් පමණක් වන බව පරිග්‍රහ කළ හැකි වන්නේය. පරිච්චේද වශයෙන් ඥානයෙන් වටහා ගැනීමට හැකි වන්නේය. තෘප්තිමත් විය හැකි වන්නේය. මෙහිලා අනිකුත් රූපය අනිහි රූපාරම්මන ආලෝක යනු සමතභාවනාසිත් විපස්සනාභාවනාසිත්හි අතරවාරයන්හි නිබදව පෝතින්නා වූ භවාංගසිත් ආදී ඒ ඒ සිත් හේතුවෙන් වන්නා වූ චිත්තජ රූප කලාප කම්මජ රූප කලාපහා ආහාරජ රූප කලාපයන මේවායි පිහිටා ඇති රූපාරම්මණද එම රූප කලාපයන් හීම පිහිටා ඇත්තාා වූ තේජෝධාතු උතු හේතුවෙන් වන්නා වූ උතුජරූපයන් රූපාරම්මනද වෙයි මෙට චතුජරූපයන්හි රූපාරම්මන ආලෝක යැයි කියනු ලැබේ. තෞදුරටත් සමතභාවනා සිත්හා විපස්සනාභාවනාසිත් හේතුවෙන් වන්නා වූ චිත්ත සමට්ඨාන රූපහා එයින් නිපන් මෙම රූප කලාපයන්හි තේජෝධාතු එවත් උතු හේතුවෙන් වන්නා වූ උතු සමට්ඨාන රූප යන මේ රූප දෙවර්ගේ චිත්ත සමුට්ඨාන ඕජට්ටමක රූපයන් හි අඩංකු ඇත්තා වූ වන්නධාතු රූපාරම්මන ආලෝක ප්‍රභාව යෝගාවචර පුද්ගලයාගේ රූපකාය ස්කන්දය තුළම පැතිර පවතින්නේය බහිද්ධාවට බාහිෙර රූපයන් හි පැතිරෙනුන්නේ තු සමුට්ාන ඕ ජට්ටමක රූප කලාපයහි අඩංගුව ඇත්තා වූ වන්න ධාතු හෙවත් රූපාරම්මන ආලෝක ප්‍රභාව ශරීරකූඩු ඇතුළත පමණක් නොුව බාහිර වූ හත් පස දසදික දක්වා සමතභාවනාසිත් විපස්සනාභාවනා සිත්හා මිශ්වව පාතින්න වූ ඥානයේ ආනුභාව මහත්නම් මහත්වට ඇතට පැතිරීයා හැකිය ඥානය අනුභාවය කුඩානම් කුඩාවට හාත්පස දසදිග පැතිරීයායැකය. එම ආලෝක ප්‍රභාාව වනාහි එම යෝගාවචර පුද්ගලයාගේ ඥානයටටම ප්‍රකටවන්නේය. හාත්පස පරිසරයේ සිටින්නා වූ මනුෂ්‍යයන්ට වනාහි අප්‍රකටය. හාත්පස පරිසරයේ පැතිරසිරන්නා වූ එම ආලෝක ප්‍රභාවය වදින ස්ථානවල ඇති විවිධ රූපාරම්වන යෝගාවචර පුද්ගලයා දකිමින් සිටින්නේය ලෙස දකිමින් සිටින දේවල් චක්කු විඤ්ඥානයෙන්ම දකින්නේ ද ැතිනම් මනෝවිඤ්ඥානයෙන් දකින්නේ දෙයන මේ කාරණය තමාවිසින් විමසා බැලිය යුතු බව ආචාර්වරයන් වහන්සේලා දක්වා ඇත්තාහ. දිබ්බචක්කු අවිඤ්ඥාඥාන ලබාගෙන සිටින්නා වූ සත්පුරුෂයන් එම රූපාරම්මණයන් දිබ්බ චක්කු අවිඥාන මනෝවිඤ්ඥාන සිත් මගින් දකිින්ාසේ, මහා ටිකාචාරයන් වහන්සේගේ මතය මෙයයි. මේ තැන දීද එම රූපාරම්මන සමෝහය සමත භාවනා සිත විපස්සනා භාවනා සිත යන මනෝ විඤ්ඥානයෙන්ම දකින්නේ යන අදහස ගැලපේ යැයි සිතයි. පාරමී ශක්තිය හා සමාධි ශක්තිය සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වැනි මහත් වූ ඥාන අාවබෝධය සඳහා පාරමී ධර්මයන් සම්පූර්ණ කරලු පුං්ඥවන්තයන්ගේ ප්‍රඥාඥානයන් හි ආනුභාවේද මහත්විය හැක්කේය. පාරමී බලය උත්තුම් තත්ත්වයට පත්වී නම් ඥානයේ ආනුභාව වඩාත් මහත්විය හැක්කේය පාරමී බලය කුඩා වී ලාමකවීනම් ඥාන ආනුභාවේද කුඩාී ලාමක විය හැක්කේය ජානාානු භාවය මහත් බව නොමහත් බව පිණිස ආසන්නම කාරණය සමාධිය වන්නේය අංගුත්්‍ර නිකායහය ඇවැනි පිටුවෙන් සමාහිතෝ යථභූතං ජානාති පස්සති තේරුම තාවුර වූ සමාධී ඇත්තා වූ පුද්ගලයා තත්වාකාරයෙන් දන්නේය දකින්නේය මෙලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති නිසා සමාධිය ඥානාවබෝධය මහත් බව කුදු බව පිණිස ආසන්නම කාරණය වන්නේය. සමාධයේ බල ආනුභාවය මහත්ව වූ කලවනාහි ඥානයේ ආනුභාවයද මහත්වන අතර සමාධයේ බල ආනුභාවය දුරුල් වූ කල. ඥානයේ ආනුභාවයද දුරුවල විය හැක්කේය. ඒ නිසා ඥානය හේතුවෙන් ආලෝකය දිදුලන දීප්තිමත් ලෙස ලබාගැනීමට අවශ්‍ය විටකදී. සමාධිය උපදී ගැමුරු වී වඩවඩා ශක්තිමත් වී ආනුභාවෙන් සම්පූර්ණ කරගනු පිණිස වඩ වඩාත් උත්සාහ කරන්න පලූපච්චාර කතා යැයි සලකාගත යුතු මහාටීකාචාරයන් වහන්සේ කළ ඉහත සඳහන් විස්තරයනුව ඥානාලෝකය එනම් ඥාන ආලෝක ත්‍රභාව යන යෙදුම වනාහි හේතුවේනම් ප රූපයක් ලෙස යොදා විවහාර කරන ලද පලූපචාර කතාවක් වන්නේය ඥානය හා මුසුව පවත්නා සමත භාවනාසිත් විපස්සනා භාවනාසිත් නිසා පහළ වූ පලයක් වන චිත්තජරූප උතුජරූප තුළ අඩංගෝ ඇති රූපා රම්භනයන්හි ආලෝක උබාසයට හේතුවන ඥානයම යට රූපයක් ලෙස යොදමින් සමතඥාන ආලෝකය විපස්සනා ඥානාලෝකය යැයි විවහාර කිරීම පලූපචාර කතාවක් යැයි සලකා ගතයුතු. මේ පැහැදිලි කිරීමට අනුව වනාහි ඥානය ආලෝකය නැත ඥානය හේතුවෙන් වන්නා වූ රූපධර්මයන් හීම ආලෝකය ඇත්තේ යැයි කෙටියෙන් දතයුතුයි. මුක්්‍ය හා පරියාය කතා. සමතභාවනා සිත්හා විපස්සනාභාවනාසිත්වල ආලෝක ප්‍රභාවය තිබීම නොහොත් සමතභාවනාසිහා විපස්සනාභාවනනාසිත් හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාවය තිබීම සමහරආචාරවරු පිළිගනීමට කැමති නොවෙති. අතහැරரியිය නොහැකි බැවින් උදයබ්‍ය ඥානයහි ආලෝක ප්‍රභාවය තිබීම නැතිනම් උද්‍යබ්්‍යේ ඥානයේ හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාවය තිබීම වනාහි ීම කැමතිවන්නාහ මෙලෙස පිළිගන්නා නමුද සමත භාවනා සිත්්හී හා ඉතිරි විපස්සනා සිත්්හහි ප්‍රභාවය තිබීම පිළිගැනීමට අකමැති වෙත් එම ආචාරයන් වහන්සේ ලා හට කරුණ ඉදිරිපත් කිරීම මෙලෙසේ අංගුත්තර නිකාය අට්ठකතාව එක තිහර පිටුවෙන් සිතෙහි වන්න ආලෝකේ ඇත්තේ දැයි ප්‍රශ්න කරන්නේ නම් නැතයැයි පිළිතුර දිය යුතුය සත්්‍යය නීල ආදී වර්ණයන්ගෙන් එක්වර්ණයක් ඇත්තේ නම් ඇතිවේවා එතරම් ප්‍රකට නොවූ වර්ණයක් ඇතිවී නම් තිබේවා නැතිනම් ස්වර්ණවර්ණය ද ඇත්තේ වේ නම් තිබේවා වෙන කුමන වරණයක් හෝ වේවා පිරිසිුදුවෝ පවතින නිසා පබස්වර එනම් ප්‍රභාස්වර වූ දිදුලමින් යැයි කියනු ලැබේ अගुතර ටීකාාව එක අනුනමය පිටුවෙන්. ප්‍රභාස්වර දිදුලන බව ආදී නම් වූ වර්ණධාතුවේ එනම් රූපාරම්මණයන්ගේ ලැබියහැකි ගුණ විශේෂයන් වන බැවින් සිතෙහි වර්ණ හවත් ආලෝක ඇද්දැයි යන ප්‍රශ්නය අට්ටකතාවහි දක්වාඇත්තේය සිතවනාහි නාමධර්මයක් වන බැවින් නත්ති එනම් නැත ැයි ප්‍රතික්‍ෂේප කොට පබස්සරමිඳං භික්කවේ චිත්තාන් යන මේ දේශනාව පරියාය කතාවක්. එනම් පරියාය වශයෙන් රූපාලංකාර දේශනාවක් යැයි දක්වුමින් මෙලෙස වූ භවාංග සිතා සමානව ප්‍රභාස්වර සමත භාවනා සිත්හී හා විපස්සනා භාවනා සිත්හී රිි සිදු භාවනා ප්‍රකටකොට දැක්වීම සඳහා දේශනා කරන ලද පරියාය කතාවක් බව ප්‍රකටකොට දැක්වීමට දීගනිකා එක එකසිති සතරපිටුවේ හා මජ්ජමනිිකා එක හයිසි හතුලි සය පිටුවේ සෝ ඒවං සමාහිතයේ චිත්තේ පරිසුද්දේ පරිියෝදාතේ. එනම් එම යෝගාචර භික්‍ෂුව චතුරෘත අධ්‍යාන සමාධිය හා යදෙන සිත මෙලෙස තහවරුව ආත්පසින් පිරිසුද වූ පරිෝධාත වූ කළ යන්නෙන් ආදී කොට ඇත්තා වූ ධර්මකතා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේ චතුළතධ්‍යාන සමාධයේකුණ වරණනා කිරීම සඳහා පරිසුද්දේ පරිියෝධාතය එනම් ආත්පසින් පිසිුද වූ දෙදුලන ප්‍රාසුර ඇත්තා වූ යනාදී ලෙසර දක්වා ඇත්තේය මෙලෙස වූ දේශනාවන්හි චතුෘත්ත අධ්‍යාන සිතෙහි පරිියෝධාත වූ පිරිසුදු ආලෝකය ඇතිබේ යැයි මුुख्य වශයෙන් දේශනා කරන ලද්දේ නොවන්නේය පළූපචාරනම් වූ පරියාය ක්‍රමයක් වශයෙන් පමණක් දේශනා කරන ලද්දේ වන්නේය මේ නිසා මේ පොතහිද සමතභාවනනා සිද್හී හා විපස්සනාභාවනා සිද್්හී ආලෝක ්‍රභාවක් ඇත්තේ යැයි කීමට කැමති නොවෙමු එම සමතභාවනා සිහා විපස්සනාභාවනා සිත් හේතුවෙන් පහළවන්නා වූ චිත්තජ රූපයන් ීද එම චිතජ තේජෝධාතු හේතුවෙන් පහළවන්නා වූ උතුජ රූපයන් ීද පීටා ඇති රූපාරම්මණයන් හි ප්‍රභාවම යැයි කියන්නෙමු එහෙත් එම ආලෝක ප්‍රභාවය, සමත හා විපස්සනාභාවන සිතා මිශ්‍රව ඇති ඥානයන්හි අනුභාවයහි පිහිටා පහළ වූ බැවින් පළූපචාර වශයෙන් ඥානාලෝකය යෙයි අලංකාර ශාස්ත්‍රයට අනුව දැක්වීමක් වන්නේය. උපක් කියෙලේ ස ආලෝක සමත භාවනා සිත්හා විපස්සනා භාවනාසිත්හි ප්‍රභාස්වර වූ ආලෝක තිබීම සත්‍යයනම් එම සිත්වලින් ප්‍රභාස්ුවර වූ ආලෝකයේ ඇතිකරවීමට හැකියාවක් ඇත යන්න සත්‍යනම් කුමක් නිසා විපස්සනා ඥානයන් තුළ බලවත් වූ උදැබ්බේ ඥාන මට්ටමේදී පමණක් බාස හෙවත් ආලෝකය පහළවීමට හැකිවීම සම්බන්ධයෙන් දේශනාකොට ඇත්දේ දැයි ප්‍රශ්නයක් ඇත. පිළිතුර මෙලසිර විශුද්ධිමාර්ගය හාරසිය හැත්තහය පිටුවෙන්. එම විපස්සනා ඕබාසය පහළ වූ විට යෝගාවචර පුද්ධලයා. මට මීට පෙර මේ ස්වභාවය ඇත්තා වූ ඕබාස ආලෝකය පහළ නොනේමය ඒ කාන්තයෙන් නිසකවම ආය මාර්ගයට පත්වී ඇත්තේ වෙමි ආරෙ පලට මම පත්වී ඇත්තේ වෙමයැයි ආරෙමාර්ගය නුවන්නූ ඕබාසයන් ආර මාර්ග යයිද ය පනන්නූ බාසියන් ආයෙ පලයි යැයිද අදහාගනි. උද அබ්බේ ඥානය පුළුල්වීම අනුව විපසනා ඥානයන්ද මරීමට පත්වී ෝබාස ආලෝකය පහළ වූ විට මට මීට පෙර මෙසේ වූ ඕබස් ආලෝකයක් පහල නොවීය යන්න පමණක් අට්ටකතාවහි පෙන්වාදී ඇත පෙරදී එක්වරක්වත් ආලෝකය පහළ නොවීය. දැන්වනාහි පහළවන්නේ ඒ ඇයි නොකියයි. මේ කාරණය ගැනද විශේෂ සැලකිල්ල යොමු කළ යුතුය පහත සඳහන් කාරණය ගැනද සැලකිල්ල යොමුකර බලන්න විශුද්ධ මාර්ගය රසය ඇත්තාට පිටුවෙන්. ඕබාස ආලෝකය පහළ වූ සේම එම ඥානයන් ආදී එක එකක් පහළවන විට යෝගාවචරයා සත්‍ය ලෙසටම මට පෙර මේේ ස්වභාවය ඇත්තා වූ ඥානයන් පහළ නොවූ විරූය මේ ස්වභාවය ඇත්තා වූ ප්‍රීති පස්සද්ධී සුක අධිමොක්ක විරී සති උපෙක්කා එනම් විපස්සන උපෙක්කා ත්‍ර මජතත්තාා චෛතසිකය නිකාන්තියද පහල නොවූ විරූය. ඒකාන්තෙන් නවරදීමම් ආරිමාර්ගයටමො පැමිණියම ර් පලටும் පැමිණමි යැයි? එම යෝගාවචරයා ආරමාර්ගය නොුවන්න වූ ඥානය පීති පස්සද්දි සුක අධිමුක්ක විරිය සති උපෙක්කා නිකන්තිී எனනආறுමාර්ග යයිදආර පලයනොුවන ා ප්‍රීති පස්සද්දි සුක අධිමොක්ක විරිය සති උපෙක්කාා නිකන්ති ආර්ය පලය යැයිද වැරදි ලෙස ගනිී මෙහිදී ද පෙරවනාහි මෙලෙස මේ සොරූ පැත්තා වූ විපස්සනාඥාන මේ සොරූ පැත්තා වූ ප්‍රීති පස්සද්දි සුක අධිමෝක්ෂ විරිය සති උපෙක්කාා නිකන්ති පහල නොවී යැයි අදහස් කරයි සංසාර ගමන පුරාධ මේ ජීවිතයේද ඥාන පීති පස්සද්දි සුක අධිමොක්ක විරිය සති උපෙක්කා නිකන්ති යන මේවා වරක්වත් පහළ නොවී යැයි අදහස්නො කෙරයි ඉතා බලවත් වූ කාර්යක්ෂම වූ මෙම විපස්සනා ඥාන විශේෂයෙන් මෙවැනි ප්‍රීති විශේෂයෙන් යනාදී පෙර පහළ නොවූයේ යකීම මෙයින් අදහස් කරේ වැනි ඥාන විසේස මෙලෙස වූ ප්‍රීතියනාදී දේවල් පෙර පහල නොවුවත් මේ ඥාන විසේස පීති විශේෂ යන දේවල් හැර අනකුත් ඥාන විශේෂ පීති විශේෂ යනාදීயின் පර පහළ වූ විරූමය අඩමම්ட்டමින් நாமරූප පරි්ේද ඥාானය පච්චේ පරිගঞා ඥානය සම්මස්සන ඥානය හා තරුණ උද්‍යයක්බේ ඥානය යන මේවා ඒ කාන්තෙන් පෙර පහළ වී ඇත්තේමය තවදුරටත් බවේ දිගටමද එක් වරක්වත් ප්‍රීතිය පහළ නූනේ යැයි යන්න සිදුවිය නොහැක්කකි. එසේම මෙවන් ඕබාසාලෝක වර්ගයන්ද පහළ නොවූ විරූම යැයි අදහස් කෙරයි ඕබාස ආලෝකය පෙර වරකටවත් පහළ නොවූයේையைකීම වියනොහැක්කකි අනිකුත් උසස් සමතභාවනාසි විපස්සනාවාවනා සිත් නිසා පහළ වූ ඕබාස් ආලෝකය හා මෙම එලබී උදයක්්බේ ඥානයේ හේතුවෙන් පහළ වූ ඕබාස ආලෝකය සමනෝන බැවින්ද එකාතකින් සමභාවක් ඇති බැවින්ද. මේ උද அබේ ඥානය හේතුවෙන් පහළ වූ ඕබාසේහි එනම් විපස්සනා ඔබාස් ආලෝකයේ ගුණ තේජස අගේ කිරීම සඳහා විශේෂයෙන් විස්තර කොට දක්වන ලද්දේ ඇයි සලකා ගතියුතුයි එම නිසා එක්්‍රමයක් අනුව භාවනා කළ නිසා සමාධිය සෑහෙන ප්‍රමාණයට දියුණු වී වරින්වර ෂණික වශයෙන් ආලෝක ප්‍රභාව ඇතිවීම නැතිවීම පහළ වූ විට මෙම උද්‍යබ්්‍යේ ඥානයට ළඟාවී යැයි අදහා ගතොත්තු පින්වත් ඔබ මේ ශාසනය මහා පරාජයක් ලැබුවා වන්නේය හේතුව නම් හේතු ධර්මයන්ද සහිතව රූපනාම පරමාර්ථ ධර්ම තිරලක්ෂණ වශයෙන් විපස්සනාවට නංවමින් මනසිකාරය පැවැත්වීමෙන්ම උද්‍ය්‍යඥානය යන්න පහළවීම සිදුවිය හැකි බැවිනි